왔습니다. 아티가 오르니엘 마산드라테 나우스라이 패밀리 시대는 실음 선바하바니엄 단사 오브 실드나게 나우스라이 실드나아톰 වාසනාවන්ත සුබර හිමිදිරි උදෑසනක් ප්‍රාර්ථනා කරන පළමුවෙන්ම සූදානම් වෙන්නේ වසර 25ක් මුළුල්ලේ මෙරට ජනතාව අතර නොමැකෙන නමක් රන්දමින් බුලත් සිංහල හොරණ රැටියල ගෝවින්න ප්‍රදේශවල ජනතාවට පමණක් නෙමෙයි ශ්‍රී ලාංකේය සමස්ත ජනතාවට ලොව ඉදිරියේ අභිමානයක් ලෙස සනිටුවන් කළ හැකි අභිමානවත් වූ වාසනා බේකර්ස් සමූහ ආයතනයේ ව්‍යාපාරයේ අභිනව දෙමහල් කර්මාන්තශාලා සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවැත්වෙන උත්සව සභාව ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. පෙරවරු 5:32ට යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලි බල හා බලශක්ති ගරු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමන් ඇතුළු සම්භාව නියමුතන් අතින් මෙම නව කර්මාන්ත ශාලා පරිශ්‍රය විවෘත වුණා. මෙය වාසනා ආයතනයට පමණක් නොවේ, රැටියලට ගෝවින්නට හොරන්නට පමණක් නොවේ, මුළු මහත් ශ්‍රී ලංකාවම අලුත් බලාපොරොත්තුවක් සනිටුවන් කරන මොහොතක්. ඒ තමයි 1995 ජනවාරි මාසයේ 25 වැනිදා ඉතාම සුළු ආයෝජනයකින් ආරම්භ කරන ලද වාසනා බේකර්ස් ආයතනය 25 වැනි රිදී ජුබිලිය සමරන මොහොතේ 25 වැනි සංවත්සරය එසේත් නැත්නම් රිදී ජුබිලිය සමරන මොහොතේ ජාත්‍යන්තරයේ දක්වා ශ්‍රී ලාංකේය නව රැගෙන යන්නට සූදානම් වෙන මොහොත. ඒ නිසායි අද දවස ඔබට අපට මහත් අභිමානයක් ආලෝකයක් වන්නේ. මේ වසර 25 මුළුල්ලේම කිසිදු වෙළඳ ප්‍රචාරණයකට මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක වෙළඳ ප්‍රචාරණයකින් තොරව මේ අභිමානය දිනෙන් දින වර්ධනය කරන්නට වාසනා බේකර්ස් ආයතනය සමත් වුණා. ඉබල දැන්වීම් කලාව වෙනුවට ඔවුන් විසින් රට පුරා විවිධ සුබ සාධන කටයුතු සිදු කරමින් සෞන්දර්ය හා සාහිත්‍ය කටයුතු වලට උර දෙමින් ආගමික හා අධ්‍යාපන කටයුතු වලට තම දායකත්වයේ නොපිරේර ලබා දෙමින් පමණක් නෙමෙයි ගම් නියම් ගම් වල දුප්පත්කම තුරන් කරන්නට නිවාස පවා එදි කර දෙමින් මේ අතිමහත් වූ සුන්දර ගමන වසර 25ක් මුළුල්ලේ ගමන් කළා ඔබ සමග. සේවක සේවිකාවන් 1500ක ප්‍රමාණයකට හිමිකම් කියන මේ ආර්ථනය අනභිභවනීයයි. එවන් වූ අනභිභවනීය මොහොතක සූදානම් වෙන්නේ අද මේ උත්සව සභාව ආරම්භ කරන්නට. ඒ වෙනුවෙන් ප්‍රථමයෙන්ම මේ සඳහා වැඩම අවදාළ අතිගෞරවනීය මහා සංඝරත්නය පිළිගනිමින් සම්භාවනීය අමුත්තන් සිල් දෙනා පිළිගනිමින් අපි සූදානම් වෙනවා ආගමික වතාවත් සිදු කරමින් මේ කටයුත්ත ආරම්භ කරන්නට. සිල් දෙනා පංචශීලයේ පිටුන් සඳහා මේ ගෞරවනීය ආරාධනාව වරකාගොඩ ගල්ලෙන රජ මහ විහාරාධිපති මදුරාවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති දූරන්දර ගෞරවනීය අවසරයි පූර්ව දණ්ඩේ සුමන පස්වදුන්නට උප ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අප කෙරෙහි අනුකම්පා කොට සිල් දෙනා පංචශීලයේ පිටුන ලෙස. නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. පංචශීලී භික්ෂුන් වෙනුවෙන් අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට, පූජනීය පෝරුවදණ්ඩේ සුමන ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පිරිනමනවා මේ අවස්ථාවේ. මිලකට අපි සෝදානම් වෙන්නේ රට වෙනුවෙන්, දැය වෙනුවෙන් කිසියම් ස්ථානයක ව්‍යාපාරයක් සිදු කෙරෙද්ද, එය ජාතික ව්‍යාපාරයක්. ජාතියක් ලෙස නැගී සිටින්නට මෙරටේ ව්‍යාපාර ශේෂ්ත්‍රය දක්වන අනුග්‍රහය අනුපමේයයි. ඒ අතරින් වසර බේකර්ස් සමූහාතරය ව්‍යාපාරය මෙරට නගා සිටුවන්නට, මෙරටේ දිළිඳු ප්‍රමල දුරන් කරන්නට, මෙරටේ විශාල පිරිසකට රැකියාවන් සපයන්නට, මෙරටේ විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දෙන්නට, මෙරටේ සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය මේ සියල්ල රැකගන්නට දනුසාය සියලුමේ ජාතික කර්තව්‍යයන්. එනිසා මේ සුවිශේෂී අවස්ථාවේ ජාතිය ලෙස නැගී සිටින්නට ජාතික ගීය අභිමානයෙන් යුක්තව ගායනා කරමු. Namo, 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 namo
Vasana, Ratit Vasana.
කමලය පුරවා සිතිවිලි රණ බිම කරවා සිය රටදේ සිරිසපදේ හෙට ලෝකය ඉදි කෙරුවා වාසනා 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 ඔබෙත් වාසනා මගෙත් වාසනා දෙයෙත් වාසනා රටෙත් වාසනා බබතුස්තේ ඉතාමත් අභිමානයෙන් යුක්තව වාසනා තේමා ගීතය වෙනුවෙන් නැගී සිට ගෞරවයෙන් සම්භාවයම් තන්නේතුළු ඔබ සිය දෙනා වසර 25කට පසුව උදා වූ මේ සුන්දරතම දිනේ මිහිමිදිරියේ ලංකාවේ අති විරල දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය සඳහන් කරන්න පිළිවන්. සාමාන්‍යයෙන් උත්සවයක් පැවැත්වෙන්නේ උදෑසන 8:09 පසුයි. හැබැයි කොළවාසන බේකර්ස් ආයතනයේ මෙම උත්සව සභාව පාන්දර 5:32 පටන් ආරම්භ වුණා. මෙයත් සුවිශේෂී අවස්ථාවක්. ඉතින් මේ සුවිශේෂී අවස්ථාවට අතිගෞරවයෙන් වැඩම අවදාළ බෝධිලේගම ශ්‍රී ධර්මපාල විහාරාධිපති ගෞරවනීය බේගම්හේ විමලසාර අපේ නායක හාමුදුරන් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වක පළමු කොට වාසනා බේකර්ස් සම්මායතනය වෙනුවෙන් පිළිගනු ලබනවා. එවගේම හොරණ ශ්‍රී පූර්වාරාමාධිපති ශාස්ත්‍රවේදී ගෞරවනීය පූජ්‍යපාද අවසරයි උඩුගල් මොටේ සිරි විමල නායක ස්වාමීන් වහන්සේ, එවගේම රැටියල ශ්‍රී ධම්මාලෝක පිරිවෙන් විහාරාධිපති බුලත් සිංහල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී පානදුර තොටමුණ සහිත රයිගම් පස්සදුන් දෙකෝරලේ ප්‍රධාන අධිකරණ සංගරයක් දුරන්තර ගෞරවනීය මුරපිටියේ ධම්මතිලක නායක ස්වාමීන් වහන්සේව, එවගේම පස්සදුන් රට ප්‍රධාන සංගරයක් දුරන්තර ගෝවින්න ශ්‍රී සුදර්ශනා රාමය ඇතුළු විහාරත්‍රයාධිපති ගෞරවනීය පූජනීය නවදගල චන්නසිරි නායක ස්වාමීන් වහන්සේ, එවගේම නෑබඩ ශ්‍රී විජයාරාම විහාරාධිපති ගෞරවනීය නෑබඩ සිරිසුමන නායක ස්වාමීන් වහන්සේ, එවගේම වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරාධිපති මදුරාවල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූර්වදටේ සුමන නායක ස්වාමීන් වහන්සේ, එවගේම කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්වැල්ලේ සුමනරතන ලුකහාමුදුරන් වහන්සේ, රුවන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේවමුල්ල ශ්‍රී ගංගාරාමාධිපති පූජනීය නහලේ බජිරඥාන ස්වාමීන් වහන්සේ, අමරගෙදර ශ්‍රී බෝධිමළු විහාරාධිකාරී බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තැන්පත් ගෞරවනීය ශාස්ත්‍රවේදී පූජනීය අමරගෙදර දේවානන්ද ස්වාමීන් වහන්සේ, කොබවක ධම්මසීවලී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය. මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි පිළිගන් ලබනවා වාසනා බේකර්ස් සමූහ ආයතනය වෙනුවෙන්. එවගේම නෑබඩ ශ්‍රී විජයාරාම විහාරාධිපති නෑබඩ සිරිසුමන නායක ස්වාමීන් වහන්සේවත් සියලුම මහා සංඝරත්නය මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව බැති සිටින් පිළිගන්නවා. එසේ පිළිගැනීම සඳහා අපි සාදුනාදයක් පවත්වමු. එවගේම මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අද ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්බන්ධ වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදුලි බල හා බලශක්ති ගරු රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන ඇමතිතුමා ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී වාසනා බේකර්ස් කලපනාකාර අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. එවගේම බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති තුමන්
යසපාල පෝරලගේ මැතිතුමන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මැතිතුමන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්තුමා මදුරාවල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සභාව යමුත්තන් බුලත්සිංහල වරණ අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිතුමන්ලා රැකියල ප්‍රාථමික විද්‍යාලය ගෝවින්ද විද්‍යාලය ඇතුළු විද්‍යාලවල විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආශ්‍රය පිළිගන්නවා. එවැගේම මහජන බැංකුවේ ප්‍රාදේශීය මහා කර්මණාකාරතුමා අනුර පෙරේරා මැතිතුමා බුලත්සිංහල කර්මණාකාරතුමා සරත් මැතිතුමා සම්පත් බැංකුවේ කර්මණාකාරිනී හොරණ වගේෂා දෙහිපිටිය මැතිනිය ඇතුළු සම්භාවනීය පිරිස ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආශ්‍රය පිළිගන්නවා. එවැගේම පැමිණි අනිකුත් සියලු සම්භාවනීය ආරාධිත මුත්තන් එවැගේම ගම්වාසී සියලු දෙනා වාසනා බේකර්ස් ආයතනය වෙනුවෙන් පැමිණි සියලු සුභපතන්නෝ හැම දිනම තම ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් යුක්ත ව්‍යවස්ථාවේදී පිළිගම් ලබන මෙය රැති වෙන්නේ විශේෂ අනුශාසනාව පැවැත්වීම වාසනා බේකර්ස් ආයතනය ආරම්භ මොහොතේ පටන් අද දක්වාම අද පමණක් නෙමෙයි අනාගතයේ සෑම දිනකදී තම ආශිර්වාදයෙන් නොපැකිලිව නිකලල් ලබා දෙන මහා සගරුවන ඒ අතරින් රැටියල ශ්‍රී ධම්මාලෝක පිරිවෙන් විහාරාධිපති බුලත්සිංහල ශාසන ආරක්ෂක බලමණඩලයේ ගරු ලේකකාධිකාරී තැන්පත් පානදුර කොටමුණ සහිත රයිගම් පස්සතුන් දෙකොරලේ ප්‍රධාන අධිකරණ සංගණක ධුරන්තර ගෞරවනීය මොරපිටියේ ධම්මතිලක අපේ නායක ස්වාමීන් වහන්සේට ඔබේ සාධුනාදී මැද්දේ ගෞරවයෙන් ආරාධනා කරනවා අනුශාසනාව පැවැත්වීම සඳහා. සෑම දිනාටම දරුවන් සරණින් සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පේරාසනේ වැඩ සිටුන් ලබන බුලත්සිංහල බෝතලේ ගම ධර්මපාලාරාමාධිපති විචිත්‍ර බාලක බේගම්ගේ විමලසාර ලොකුහාමුදුරන් වහන්සේගෙන් අවසරයි. එවැගේම වරකාගොඩ ගල්ලෙන් රාජමහා විහාරාධිපති මදුරාවල ශාසන ආරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති දුරන්දර පස්සදුම් කෝල්ලේ සංඝනායක දුරන්දර අතිගෞරවනීය අපේ වර පෝරුවේ දණ්ඩේ සුමන නායක හාමුදුරුවන් වහන්ස පස්සදුම් රට ප්‍රධාන සංඝනායක දුරන්දර නවදෙවල චන්දසිරි අපේ නායක හාමුදුරුවන් වහන්ස කොරණ පූර්වාරාම මහා විහාරාධිපති ශාන්ත්‍රපති අපේ උඩුගල්මඩේ ශිරිවිමල පණ්ඩිත හාමුදුරුවන් වහන්ස දේවමුල්ල ශ්‍රී ගංගාරාමාධිපති රෝණු විශ්වවිද්‍යාලයේ දේශන කථිකාචාර්ය දුරන්දර අපේ නාහල්ලේ වජිරඥාන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටින පූජ්‍යතර මහා සංඝරත්නයෙන් අවසරයි. අද වාසනා බේකස් ආයතනය වසර 25ක් සම්පූර්ණ කරන අවස්ථාවේදී මේ උත්සවයට මහත් අභිමානයක් ලබා දෙමින් ඉතාමත්ම සාර්ථක අයුරු මේ උත්සවයේ පවත්වන්නට මේ ස්ථානයට සැපවිනි ප්‍රධාන ආරාධිත අමුද්දාවන කළුතර දිස්ත්‍රික් නායක එවැගේම විදුලි බල හා බලශක්ති අමාත්‍යවර රෝහිත අභයගුණවර්ධන මැතිතුමනි අපේ බුලත්සිංහ ආසනයේ ප්‍රධාන සංවිධායක මංජුල වර්ණකුමාර මැතිතුමනි එවැගේම යසපාල කෝරළේ මැතිතුමනි අනිකුත් සියලුම සම්භාවනීය අමුත්තනි දේශසක්ති සාම විනිසුරු දයානන්ද බෝම්බුවල මැතිතුමනි අනුසා විද්‍යාන්ති පෙරේරා මැතිණියනි එවැගේම ආයතනයේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු සියලුම සේවක සේවිකාවනි
අද වාසනා බේක සායතනයේට වසර 25ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එත වශයෙන් මේ අනුශාසනාව පවත්වන්නට ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඒට හේතුව තමයි අපේ වාසනා බේක සදිපතිතුමා එම මැතිනිය මීට වසර 25කට පෙර ආතුව අර අපිට පෙනෙන පුජ්‍යාර කඩකැලේ සුළු මුදලකින් බේකරි නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළා. ඒ පුජ්‍යතයි කටයුත්ත සිද්ධ කළේ. එදා පාන් ගෙඩියක් නිර්මාණය කරලා ඒ වගේම කේක් එකක් නිර්මාණය කරලා පුංචිට ආරම්භ කරන ලද මේ වාසනාවේක සායතනය අද මුළු රටේම ජනාදරයට පත් වෙච්චි ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ ආයතනයේ තුලින් දාස් ගණනකට තරුණ තරුණියන්ට රැකියාවල් හිමි වෙලා තියෙනවා. එපමණක් නෙමෙයි සම්බුද්ධ ශාසනයට මහත් වැඩ කරන්නට රටට මහා සේවයක් සිදු කරන්නට අපේ ජනතාවට මහා සේවයක් සිදු කරන්න අද වර්තමානයේ වෙනකොට ලංකාවේ තියෙන ආයතන වලින් ප්‍රධානම ආයතනය බවට පත් වෙලා තිබෙන්නේ වාසනා බේක සායතනයේ කිව්වොත් මම නිවැරදි මේ ශ්‍රී ලබේ පූජනීය මහා සංඝ රත්නයත් ඒක අනුමත කරනවා රැස්ව සිටින මේ ජනී ජනතාවත් අනුමත කරනවා. අද වශයෙන් මෙදා අපි කවුරුත් කතා කරේ වාසනා බේකස් කියලා. නමුත් මම මේ ආයතනයේ හැම සම්ප්‍රදාන අවස්ථාවකදීම වාසනා බේක සදිපතිතුමාව හඳුන්වන හැම අවස්ථාවෙදීම මගේ මුවකට මම විටින් විට සඳහන් කළා වාසනා සමුව ආයතනය කියලා. මේ ආයතනයේ දියුණු වෙන්න දියුණු වෙන්න මට වාසනා බේකස් කියන නම කියන්න තරම් මගේ දිවණ වෙන්නේ නැහැ. මට හැම විටම ඊට ටිකක් අභිමානයක් ලබා දෙමින් වාසනා සමුව ව්‍යාපාරයේ කියන වචනේ මගේ කටින් පිට වුණා. අද මම බොහොම සතුටටපත් වෙනවා. අද වශයෙන් මද වාසනා බේකස් කියන නාමයෙන් ඉහළට ගිහිල්ලා වාසනා සමුව ව්‍යාපාරයේ බවට අද ලංකාවේ මේ ආයතනයේ පත් වෙලා තියෙනවා. ඒක අපිට මහා පුදුම ආඩම්බරයක්, ගෞරවයක්. මේ යම් කිසි සතුටක් වින්දනය කරනවා නම් හදවතින්ම ඒ සතුට මම වින්දනය කරුන් ලබනවා. ඒකට හේතුව තමයි අපේ ගමේ රැටියල ගමේ ජම්මලාභේ ලබලා තමන්ගේ ළමා කාලයේ ගත කරලා තමන්ගේ තරුණ කාලයේ ගත කරනවා. ඒ ගත කරනකොට එවකට තිබිති මහා භීෂණ කාලයට අපේ වාසනා බේක සදිපතිතුමා එතුමා සදාහන් කරනවත් සදාහන් කරන ඔය කතාව හැම විටම එතුමාපත් වෙනවා. එතුමාගම අත්තර දාලා යනවා. ගිහිල්ලා අපි කවුරුවත් දන්නේ නැති විදියට කොහේ හරි සිටගෙන මේ ව්‍යාපාරය මේ කටයුත්ත ආරම්භ කරනවා. මම දන්නේ හැටියට එතුමා තෝරගත්තේ එදා මේ රටේ බොහොම ජනප්‍රියත්වයට පත්වලා තිබුණු ආයතනයක්, ඒ වගේ බේකරි නිෂ්පාදන ආයතනයක් බවට පත්වලා තිබුණු පිටකොටුවේ තිබුණා නීලගිරි කියලා ව්‍යාපාරයක්. ඒ නීලගිරි කියන ව්‍යාපාරයේ එදා මේ රටේ ඒ හෝටල් සංකීර්ණයේ බොහොම දියුණුවට ප්‍රසිද්ධියට පත්වෙච්චි කාගෙත් දරාදරයට පත්වෙච්චි ආයතනයක්. එතුම අපි කවුරුවත් දන්නේ නැතුවට දන්නේම නැතුව ඒ ආයතනයට ගිහිල්ලා මේ නිෂ්පාදන කටයුතු පුරුදු පුහුණු වෙලා ඊට පස්සේ ඒ බීසර කාලයේ පසුවයි ගමට ආවා. ගමට ඇවිල්ලා අර අපිට ඉදිරිපිට පේන්නට තියෙන පුංචි කඩ කාමරේ පුංචියට මේ
ආයතනය ආරම්භ කළා. ඒ ආරම්භ කරපු ආයතනය තමයි අද ලංකාවේම පවරක් නෙවෙයි වෙන වෙනත් රටවල පවා ජනාධාරයට පත් වෙච්චි ප්‍රසිද්ධියට පත් වෙච්ච ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. එනිසා මේ වෙනකොට එහෙමනම් ගෙන ගිය ගමන් මාර්ගයේ හේතු කොටගෙන අද මේ ලංකාවේ ඉන්න මහා විවසාය වශයෙන් එතුමාව නම් වෙලා තියෙනවා. ඒ වගේ වර්තමානයේ සිටින අනේ පිළි සුරතුමා බවට එතුමා පත් වෙලා තියෙනවා. එයන්මම කිව්වට කමක් නැහැ. මේ වගේ දෙන කෙනෙක් මේ ලංකාවේ ඇත්තේ නැත්ත වශයෙන්. අපි ලංකාවේ නයෙක් නයෙක් ප්‍රදේශවල වැඩම කරනවා. අපේ හාමුදුරුවන් වහන්සේලා කරන සාක්ෂි දරනවා. දෙන්නට ලෑත් වෙලා ඉන්න දෙන්නෙක් මේ වගේ දෙන්නෙක් ඇත්ත වශයෙන්ම ලංකාවේ හොයාගන්න පුළුවන් කමක් නැහැ. නිතරම දන් දෙනවා. නිතරම ජනතාවට පිහිට වෙනවා. රාජ්‍ය තන්ත්‍රයට පිහිට වෙනවා. රට ගොඩනගන්න පිහිට වෙන තත්ත්වයට අද වර්තමානයේ මේ වාසනාවපේක සායතනය වාසනාව ලබලා තියෙනවා. ඒ අතින් බලනකොට අපි හැමදෙරෙකුටම බොහොම සතුටට කාරණයක්. අත වශයෙන්ම කතා කරන්න ගියොත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. නමුත් මේ උත්සවයේ තාම අයුරින් කෙටි කාලයක් ඇතුළතදී අපි අවසන් කරන්න තමයි අපේ මහත්මාගේ බලාපොරොත්තුව. ඒ අනුව එහෙමනම් අද මේ උත්සවය සංවිධානය කළා වගේම අපේ නිවේදක මහත්මයා සදාහන් කළා වගේම වර්තමානයේ කොහොමත් මේ පාන්දර මෙවන් උත්සවයක් තිබුණේ නැහැ. නමුත් මේ උත්සවය අද දිවා කාලේ පවත්වනු ලබන මහා උත්සවයක් වගේම ධනී ජනතාව සම්බන්ධ වෙලා තියෙනවා. පූජනීය මහා සංඝරත්නයේ වැඩම කරලා තියෙනවා. අද වශයෙන් අපේ ආමතුරෝ වැඩම කරන්න හේතුනේ එතුමාගෙන් ශාසනයට ජාතියට ආගමට මේ රටට සිද්ධ වෙන සේවය අනුමත කිරීමේ අදාසි යුක්තව තමයි අපේ පූජනීය මහා සංඝරත්නයේ වැඩම කරු ලැබුවේ. එහෙම නැත්නම් මේ ආරාධනාවන් කල්ලාතුව ආරාධනා කරපු දේවල් නෙවෙයි. මම ඊයේ පෙරේද තමයි දුරකථනයෙන් කතා කළ අපේ හාමුදුරුවන් වහන්සේලාට ආරාධනා කළේ. අපේ මහත්මයා නවනා මහත්මිය කිසිම හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කොහොමද ධම්මතිලක හාමුදුරනේ වඩින්නේ, අපිට වාහනයක් එවනවද, අපි එන්නේ කොහොමද කියලා ඇහුවේ නෑ. මම මතක් කළේ හාමුදුරනේ පහේ ඉඳලා උත්සවය ආරම්භ වෙනවා පාන්දර වැඩම කරන ආකාරයෙන් වැඩම කරන්න කියලා. අද නමුත් මේ ප්‍රදේශයේ වැඩ සිටිනු ලබන උත්තරීතර මහා සංඝරත්නයේ එතුමාට ආශිර්වාද කරන්නට, ආයතනයට ආශිර්වාද කරන්නට, මේ උත්සවයට මේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න උදේ පාන්දර පහේ ඉඳලා උන්වහන්සේලා වැඩම කළා. සෞමාජල සියලු දෙනාම මම අපේ මහත්මා වෙනුවෙන් ආයතනය වෙනුවෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාව සදාහන් කරන්න ඕනේ ඇමතිතුමනි, එතුමා බොහොම දුර ගමනක් ගිය බොහොම දුක්ඛං කඩළු වින්දනය කරලා එතුමාව ඇත්ත වශයෙන්ම මේ ස්වභාව ධර්මයේ විසින් ආරක්ෂා කරන කෙනෙක්, ස්වභාව ධර්මයේ විසින්ම ජීවිතාව එතුමාට ලබා දෙන චරිතයක් එතුමා. ඇත්ත වශයෙන්ම එතුමා රටට අවශ්‍යයි, ජාතියට අවශ්‍යයි, ආගමට අවශ්‍යයි. ඒ නිසා එතුමාව ජීවත් වෙනවන්නේ ස්වභාව ධර්මයේ බලපෑම හේතු කොටගෙනයි කියන එකයි මම විශ්වාස කරුණු ලබන්නේ. මෙතුමා ඇත්ත වශයෙන්ම ජීවිතයේ අවස්ථා තුනකදී ජයගත්ත චරිතයක්. අර බීසර කාලේ ජීවිතේ ජයගත්තා. ඒ වගේම පසුව පදබල රෝගී තත්ත්වයකට පත් වුණා. ඒ අවස්ථාවේ තුරුණුවන්ගේ සරණින් මේ ජනතාවගේ ආශිර්වාදයෙන් එතුමා ඒ ජීවිකාව රැකගත්ත ස්වභාව ධර්මයෙන් එතුමාට පිළිඳ වුණා. තුන්වෙනි අවස්ථාවේ එතුමා රෝගාතුර තත්ත්වයට පත් වෙනවා. ඒ අවස්ථාවේ එතුමාව ස්වභාව ධර්මයේ ශක්තිය හේතු කොටගෙන අපේ මේ ආශිර්වාදයේ හේතු කොටගෙන එතුමාව ජීවත් වෙනවා. ඒ ජීවත් කිරීමේ ප්‍රතිඵල තමයි අද වාසනාවපේක සායතනය ගොඩනැගිලා ඒ වගේම මේ රටට, ජාතියට, ආගමට වැඩවඩන්න පුළුවන් චරිතයක් ඇති වුණේ. අත් වශයෙන්ම තවදුරටත් අපේ ආගමේ ආශිර්වාදයෙන්, ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් එතුමාව චිරාජාලයක් ජීවිකාව රැකගෙන ආශිර්වාදය ලැබීම හේතු කොටගෙන අපේ මේ රට, ජාතියට වැඩවඩන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබෙනවාමයි. ඒ නිසා විශේෂයෙන්ම අද මම විශේෂයෙන් මතක් කරනවා ඇමතිතුමනි, කොයිතරම් ඇමතිවරු අපේ මේ රටේ බිහි වුණත් වර්තමානයේ වෙනකොට රජයකට කරන්න බැරි සේවයක්, ඇමතිවරයෙකුට කරන්න බැරි සේවයක් අපේ වාසනාවපේක සදිපතිතුමා මේ ආයතනයේ සිද්ධ කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඔබතුමාලත් ඒක අනුමත කරයි. ඒ නිසා එතුමා දෙන්න ලැහැත් වෙලා ඉන්නවා මිසක් ඉල්ලන්න ලැහැත් වෙලා නැහැ. ඒ නිසා මම අපේ වත්මන් කළුතර දිස්ත්‍රික් නායක අපේ
අපේ ගුණවර්ධන මැතිතුමාගේ මං ඉල්ලා සිටු ලබනවා එතුමා හැම විටම ඉල්ලන්නේ නැහැ කියලා නැහැ දෙන්නල හැප්පිලා තියෙනවා මිසක් නමුත් එමෙතුමනි මේ ආයතනයේ මේ ගම්පියත් මේ විදියට දියුණු පවුල කරගන්න ප්‍රදේශයේ සංවර්ධනය කරගන්න එතුමාගේ ජීවන ශක්තියක් ලැබුණා වගේම අපේ මේ ගමට අඩුපාඩු කීපයක් තියෙනවා ඒ තමයි එතුමාට මේ ආයතනයට අපිට කරන්න තියෙන ලොකුම උදව්ව පුතුමාගේ මේ රැටියල ගම්මානයේ වරකාගොඩ සිට ගෝවින්න දක්වා මාර්ගයේ පුරුල් කර දීලා වසර කීපයකට ගම්වතුරෙන් යටවන අර හිරිකුඹුර ප්‍රදේශයේ වගේ බෝධි ආර්ය ප්‍රදේශයේ මාර්ගයේ ගොඩ කරලා දීලා මේ ආයතනයේ තවත් නම්වා ලන්නට මේ ආයතනයෙන් මේ මහා සේවාව සිද්ධ කරන්න පුළුවන් වෙන විදියට අපේ මහා මාර්ගය ඒ ඉදිකර දීමේ කටයුතු ටික ඔබතුමාට ඔබතුමා සිද්ධ කරනවා නම් මේ ආයතනයට කරුණ ලබන ලොකුම ගෞරවය බවට පත් වෙනවා ඒක මෙතුමා ඉල්ලන්නේ මමයි මේක මතක් කරුණ ලබන්නේ ඒ වගේම අපිට දර පහසුව වර්තමානයේ නැති වෙලා තියෙනවා. එතුමා හැබැයි ගමන් ආයතනයේ ගොඩනගන්න මහා ජල යෝධ ජල ක්‍රම ඇති කරගෙන ලින්ක් කපලා ඒවැයන් තමයි මේ ආයතනයේ දැන් දුවන්නේ. ඒ හැමතිතුමනි අපිට ඉදිරියට ගෝවින්නේ සිට වරකාගොඩ දක්වා ඒ ජල පහසුකම් ජල නල එළලා ඒ පහසුකම් ටික ලබා දෙන්නේ කියන ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා වාසනාව වේගයෙන් කරන්න තියෙන උදව්වක් වශයෙන් අපේ ජනතාවට කරන්න තියෙන උදව්වක් වශයෙන් එපමණක් නෙවෙයි ඊයේ විශේෂයෙන්ම හදලා වාසනාව වේග සායතනයේ අපේ ජනක් වේවලල් මහත්මයාගේ පියතුමාගේ ජන්ම 90 වෙනි ජන්මදිනය සමරණ අවස්ථාවේදී අවසාන අවස්ථාවේදී අපි වාසනාවෙන් සත්පත්තුමා හිටියෙත් නැහැ. නමුත් මහා ගාන්ධර්වයාවන සිරිසේන පේමලාල් මැතිතුමා මහා සත්‍ය අදිස්ථානයක් චින්ත කළා. අපේ හැමදෙණෙක්ගේ මේ අවස්ථාව හිටපු හැමදෙණෙක්ගේම නෙත්වලට කඳුළු ඉරුවා. මොකද අපේ විදුහල්පතිතුමාම හිටියේ අවස්ථාවේ අපි ගෝවින්ද මේ ඉන්න කොට දෙනෙක් හිටුවා. අපි ලොකු අදිස්ථානයක් කළා ඒ අවස්ථාවේ. වාචනා වේග සායතනයෙන් කරුණ ලබන සේවයට ඒ වගේ මේ මහා දන්දෙන දන් දීම හේතු කොටගෙන විශේෂයෙන්ම එතුමාගේ අවසාන කතාවේ ප්‍රාර්ථනා කළා අපේ වාචනා වේග සදිපතිතුමාට එම මැතිණියට දරු සෙනෙහසෙන් හදාගත්ත ඇත්පැටියෙක් ගිටියා. ගිය රජේ ඒ ඇත්පැටියව ගත්ත මැතිතුමනි. ඒගොල්ලෝ හැබැයි වෙනසක් කරන්න ඇහිලා කරපු වෙනස ඒක තමයි. හැබැයි වෙනසක් කරන්න ඇහිලා කරේ ඒකයි. ඒ නිසා එතුමා ඒ වගේ මේ මැතිණිය මේ මේව ඒ ඇත්පටියව හදාගත්තේ දුරතල් තමගේ දරුවා වශයෙන්. ඊයේ සිරිසේන පේවරල් මැතිතුමා අදිස්ථානයක් කළා ඒ උත්සව සභාවේ මේ මෙතුමත් සිත කරුල් ලබන දම්පින් හේතු කොටගෙන මේ උත්සවවලට දෙන සියලුම දේවල් හේතු කොටගෙන ඒ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සක්‍ර දේවේන්ද්‍රයාගේ පවා අනුකම්පාව ලැබිලා හැකි ඉක්මනින්ම ඒ අත්පැටියව ලබා ගන්නට ඒ ඇතින්ද ලබා ගන්නට වාසනා සත්‍යයක තුමාට ලැබේවා කියලා අපි සියලු දෙනාම ඉස්ථානයේදී මහා අදිස්ථානය ප්‍රාර්ථනාවක් කළා. මේ ඉස්ථානයේ අපි ආ ප්‍රාර්ථනාව එසේම සිද්ධ කරමු කියලා කවුරුත් එක්ක සාතුරාදීක් පවත්වන්න. ඒ නිසා හැමතිතුමනි එනම් ඔබතුමාට ඒක බාරයි ඔබතුමාගේ රජයට ඒක බාරයි හැකියක්මදී අපිට ඒ වස්තුව ඉදිරියට ලබා දෙන්න කියන එක මේ මහා සංඝරත්නය වෙනුවෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේට වඩා කරුණු කාරණා කියන්න දුනත් තවත් නෝයි හැමදිනාටම දරුවන් සරල ලැබේවා වාචනා ආයතනයේ මේ රටේ පමණක් නොවේ ලෝකයේම ජනිත වීමට අප හදවත් තුළින් නැගෙන උණුසුම් ආශිර්වාදයේ රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව අවසන් කරනවා ගෞරවනීය ආරාධනාව පිළිගනිමින් මේ සුවිශේෂී අවස්ථාවේ ඉතාමත් අගනා වටිනා අනුශාසනාවක් පැවැත්වීම පිළිබඳව අප ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ස්තුතිය අපි නැවත වරක් සාදුනාලයක් පවත්වමු උන්වහන්සේ වෙනුවෙන් මෙන්න අපේ ගෞරවනීය ආරාධනාව අද දවසේ ප්‍රධාන ආරාධිතව උදා වෙනුවෙන් මෙරටේ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරගන්නට දේශපාලන වශයෙන් මෙරටේ දියුණුව ඇති කරන්නට දේශපාලනික වශයෙන් මේ සමාජයේ ජනතාවට සේවය කරන්නට ඉතාම වෙහෙසක් මහන්සියක් දරමින් ජනතා දුක හඳුනමින් වසර ගණනාවක් පුරුල්ලේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ
විවිධ අමාත්‍ය දූර ධර්මයෙන් කටයුතු කරමින් සිටින එවගේම මෙවැනි ඉතාම අගනා වටිනා සෑම කටයුත්ත කිරීම තමන්ගේ කාලය ශක්තිය වැය කරමින් සහ සම්බන්ධ වන ආශිර්වාද ලබා දෙන අදත් මේ උත්සව සභාවට වේලාවට බොහෝම කලින් සපැමිණ තම ආශිර්වාදය එකතු කරන්නට තමන්ගේ අනුපමේය සෙනෙහස පුදකල ගෞරවණීය අමාත්‍ය වර්තමාන ජන රජයේ විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අපේගුරුවරට මැතුමනි ඔබේ අත්පොරසන් හඬ මැදින් ගෞරවයෙන් ආරාධනා කරන ඔබතුමන්ට මේ සභාව අමතර හැටියට වැඩමව වදාළ අති ගෞරවනීය අති වන්දනීය පෙරදිග පන්සලේ විනායක හාමුදුරනේ ධම්මතිලක නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ වැඩමව වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි වාසනාමේක සමුහ ව්‍යාපාරයේ අධිපතිතුමා දානන්ද භූමුල මැතිතුමනි මැතිනියනි අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලුම දෙනා ප්‍රමුඛ මේ අවස්ථාවට සම්බන්ධ වන බස්නාහිර පළාත් සභාවේ හිටපු උපසභාපතිතුමා යසපාල කෝර්ණගේ මැතිතුමනි උලස්සිංහල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලලිත් වර්ණකුමාර රාබර් මංජු මන්ත්‍රීතුමනි මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම බැංකු ක්ෂේත්‍රවල ප්‍රධාන නිලධාරීන් සම්භාවනීය අමුත්තන් ඇතුළු වාසනා මේක සමුහ ව්‍යාපාරයේ සියලුම නිලධාරීන් සේවක සේවිකාවන් ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද ඉතාමත්ම වැදගත් කටයුත්තකට පාන්දර 5:32ට පැමිණිලා මේ වැදගත් කටයුත්ත ආරම්භ කරන්න ආරාධනා කිරීම ගැන වාසනා බේකර්ස් අධිපති දානන්ද ගෝම්බුළු මැතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අපේ ගෞරවයේ ස්තුතිය අපි හදවතින්ම පුද කරනවා. නායක හාමුදුරුවෝ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා, අනුශාසනා කළා එතුමාගේ ගමන් මඟ ගැන. එතුමා අද අවුරුදු 25කට පෙර බොහොම අමාරුවෙන් ජීවිතේ ගොඩනගාගෙන ආරම්භ කරපු ව්‍යාපාරය අද දීප ව්‍යාප්ත ව්‍යාපාරයක් බවට අද වැඩි දියුණු කරලා තියෙනවා. එහි තවත් අදියරක් අද සුබ රැකතින් සුබ මොහොතෙන් විවෘත වුණා. නායක හාමුදුරනේ අපේ දානන්ද බොම්බෝල මැතිතුමාගේ ජීවිත කතාව සහ මේ වැඩපිළිවෙල ගැන අධ්‍යයනය කළාම මං හිතන රටට ආදර්ශයක්. දැන් සමහර වෙලාවට නායක හාමුදුරුවනේ අපි ළඟට එනවා, අපේ රටේ දරුවෝ රැකියාවක් ඉන්නවා, පදයක් කරන අපේ යුතුකම් වක්කිය මේක. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා නම් හැම වෙලේම උත්සාහයෙන් නැගිටින්න. මම හිතන්නේ දානන්ද බොම්බල මැතිතුමාගේ ජීවිත කතාව දිහා බැලුවට පස්සේ කරපු ආදර්ශයක්. අපි ලංකාවේ අහලා තියෙනවා ප්‍රබල ජාතික දේශීය ව්‍යාපාරිකයෝ නවලෝක මුදලාලි ලංකාවේ ප්‍රබල ව්‍යාපාරිකයෙක්. එතුමාගේ
ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ බොහොම පුංචි තැනක. කොළඹට ඇවිල්ලා රුපියල් 75ක් අරගෙන එතනින් ආරම්භ කරපු ව්‍යාපාරය ප්‍රබල ව්‍යාපාරයක්. සිද්ධාරේප ව්‍යාපාරය අද හෙට්ටිගොඩ මහත්තය. අද අපේ දිස්ත්‍රික්කයේ රෙගුලාසිංහල වගේ දුෂ්කර ගමකින් බිහිවුණු කෙනෙක් හැදියට නවලෝක මුදලාල්ල, හෙට්ටිගොඩ මුදලාල්ල, දාස මුදලාල්ල වගේම අපිටත් ගෞරවයෙන් කියන්න පුළුවන් වාසනාවේක සමූහ ව්‍යාපාරයේ අධිපති දයානන්ද බෝම්බුලවත්තුමා කියලා අපි ඔබට හැමකටම ගෞරවයක් තියෙන නමක් එතුමා ලබාගෙන දෙනවයි කියන එක අපිට කවුරු. සාමාන්‍යයෙන් අපි කියනවා සමහර වෙලාවට පුජ්‍යලයක ඉන්න ගමක් බබලෙනවා කියලා. පුජ්‍යලයක ඉන්න රටක් බබලෙනවා කියලා කියනවා. එනිසා එතුමා නිසාද මේ ගම මේ ප්‍රදේශය බබලෙන්න එතුමා වගකීම් ඉටු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක කියනවා අපි ව්‍යාපාරයක් පටන් අරගෙන යනකොට ඒ ව්‍යාපාරය නාමයක්ද සන්නාමයක්ද කියලා. ව්‍යාපාරයක් හැම වෙලෙම සන්නාමයක් බවට පත් කරගන්න ඕන නම් ඒ ව්‍යාපාරේ කවදාවත් අඩපණ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතුමා අද මේ ව්‍යාපාරයේ සන්නාමයක් බවට පත් කරලා තියෙනවා. අද මේ රටේ ජීවත් වෙන ජනතාවගේ අපි දකිනවා සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ලා ඉල්ලුවම හුඟක් අය අහන්නේ වාසනා මේක ඒවල හදන කේක් කෑල්ලක් ගන්න පුළුවන්. අපි දන්නවා හුඟක් ව්‍යාපාරවල නායක හමුදුරුනේ ඕනම ව්‍යාපාරයක් පසුපස තව ව්‍යාපාරයක් හඹාගෙන ඒක සමාජයේ හැටි. කොකාකෝලා සමාගම ලෝක දීප ව්‍යාප්ත සමාගමක් ඒක පසුපස පෙප්සි කෝලා එක හැදුවා. නමුත් පෙප්සි කෝලා එකට කොකාකෝලා එක අභිමවන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. පැන්ඩෝල් පෙත්තට පැරසිටමෝල් පැත්ත හැදුවා. පැන්ඩෝල් පෙත්ත සන්නාමයක් වුණා, පැරසිටමෝල් නාමයක් වුණා. එනිසා මම විශ්වාස කරනවා කවදාවත් ඔබතුමාගේ වාසනා කියන සන්නාමය මේ රටේ මිනිස්සුන්ගෙන් ඉවත් කරන්න ලැබෙන්නේ නැහැ කියන පණිවිඩය අපිට බොහොම සතුටින් මතක් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. අදම ඔබතුමා දුන්න හොඳ ආදර්ශයක්. පාන්දර 5:32 මේ සුබ මොහොත මේ සුබ නැකත ගන්න. දැන් වෙන කවුරුට හරි මේ නැකත දුන්නා නම් කියනවා ඒ වෙලාවට නම් කරන්න බෑ වෙන නැකතක් දෙන්න කියලා. දැන් බලන්න අද මේ උත්සවයේ අවසන් වෙනකොට අපි දවසේ වැඩ පටන් ගන්නවා. අපි මේ උත්සවය වෙන වෙලාවක කරා නම් අපේ දවසේ වැඩි වෙලාවක් අපි ගත කරලා තියෙන්නේ අපේ කාලය අපිට අරින්න. හොඳ පණිවිඩයක්. සාමාන්‍ය උදේ පාන්දරක ගෙදරින් පිට වෙලා යනවා නම් වැඩකට සුබ නැකතක් වැඩ පටන් ගන්නවා නම් පාන්දරින් ඒක පටන් ගන්න එක සුබ නැකතක්. අන්න ඒක මම හිතන්නේ ඉතාමත් පැහැදිලි ලෙස ඔබතුමා ජීවිතයේ ඔබතුමාගේ හැම දෙයක්ම ඒ ඉදිරියට ගෙන ආවා වගේ ශක්තිවන්තව ගෙනල්ලා තියෙනවා. අපේ නායක හමුදුරු ඉල්ලීමක් කළා විශේෂයෙන්ම මේ මාර්ග පද්ධතිය සම්බන්ධයෙන් ඔබතුමා ඔබ වහන්සේ ප්‍රකාශ කර ඉතාම වැදගත් දෙයක්. එනිසා විශේෂයෙන් මේ වගේ ජාතික ව්‍යාපාරයක් මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රයෝජනක් වෙන ඒ මාර්ගය අපේ ආණ්ඩුව යටතේ අපි නිම කරලා ඉතා හොඳින් හදලා දෙන්න කටයුතු කරනවා කියන එක දිස්ත්‍රික් නායකයා හැටියට බොහොම පැහැදිලිව මම කතා. මේ වන විටත් ජල සම්පාදනයේ සම්බන්ධයෙන් 2014 පිරිසුදු ජලය ලබා දීමේ වැඩපිළිවෙල තුළ ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ප්‍රමේ ආසනයේ නායකයා අපේ මන්ජු මන්ත්‍රීතුමා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙලට දැනට කතා කරගෙන ගිහිල්ලා තියෙනවා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ
ජල සම්පාදන ආයතනයේ එසියුදනත් එක්ක අවශ්‍ය කරන කටයුතු සූදානම් කළා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයට පිරිසිදු ජලය ලබා දීලා ඒ වගකීමත් අපි ඉටු කරනවා කියන එකත් අපේ නායක හාමුදුරුවන්ට බොහොම පැහැදිලිව අපි මතක් කිරීමක් කරනවා. ඒ නිසා මම මේට වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමාට බොහොම හදවතින්ම අපේ ආමුදුරනේ ඉතාමත්ම මං හිතන්නේ මේ කවුගේ ආණ්ඩුවට වැරදුනත් ඔන්නතනින් තමයි අපේ ආමුදුර මම හිතන්නේ පළමුවෙන්ම මහා සංඝරත්නයට අත දැක්කේ මහා සංඝරත්නයට සහ සිංහල බෞද්ධ සමට අභියෝග කිරීම සහ අපේ සංස්කෘතිය අපේ පෙරහැරේ මාංශරට සම්බන්ධ අලියතුන් සම්බන්ධයෙන් ගත්තා වූ තීන්දු తీරනවා. එනිසා අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මේ ගැන කතා කරලා තියෙනවා. නායක හඳුරුනේ අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් අප්‍රේල් 25 වෙනිදාන් පස්සේ අපි හදනවා. ඒ හදන පාර්ලිමේන්තුවේදී මේ විශේෂයෙන්ම දරුවෙක් වගේ හදාගත්තා. ඒ අලිපැදියා සම්බන්ධයෙන් රටේ මේ වගේම අපේ විහාරස්ථානවල හිටපු අලි දෙන්නෙක් උඩේ ධම්මාලෝක හඳුනන උනාස උසාවි ගෙනිච්චා. මේ පෙල් කොච්චර හැමදාම අලි මරනවා අපේ. හැම තැන්වලම අලි මරනවා. ඒකට කතා කරන්න කෙනෙක් නැහැ. හැබැයි කවුරු හරි ගිහිල්ලා අනේ සතෙක්ව හදාගෙන දරුවෙක් වගේ හදනකොට ඒක අරගෙන ගිහිල්ලා අධික මෙරිදිපත් කරනවා. අපි පාර්ලිමේන්තුවේ පළවෙනි වගකීම හැටියට මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පනතක් ගෙනල්ලා සම්මත කරලා ඒ මේ රටේ අපේ සංස්කෘතියට බලපාන ඒ වගේ විතු කරන ගමන් පෞද්ගලිකවම මම වාසනාභේක අධිපති දානන්ද බෝම්බොල මැතිතුමනි ඔබතුමාගේ ඒ අත්කතර සම්බන්ධයේ වගකීමට මම පෞද්ගලිකව මැදිහත් වෙනවායි කියන එකත් මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව එසේ මතක් කරමින් අද මේ ආරම්භ කරපු මේ ව්‍යාපාරයේ අධිර තව ශක්තිමත් වෙලා මේක ජාතික ව්‍යාපාරයක් බවට පත් වෙලා ඔබතුමාට රටට දැයට සේවය කරන්න සියලුම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම සුදී මේ සුදී ප්‍රවිතාවේ නෝට අම්සුමනි මුතුමන්ට මෙරටේ ඉදිරි පාර්ලිමේන්තුවේ රට වෙනුවෙන් දැය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වගකීම් රසක් ඉටුකල හැකි අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබේවා කිය වාසනාවික ආයතනය වෙනුවෙන් මේ හිමිදිරු දැස්න අපි ප්‍රාර්ථනා කරනවා. නැවත වරක් අපි හොඳත් ප්‍රසන්නණක් ලබන දෙන්න. එදා රුපියල් 3500ක පුංචි ආයතනයකින් තමයි වාසනා ආයතනය ඇති වුණේ. ඒ ආයතනයක් විදිහට නෙමෙයි පුංචි බේකරියක් විදිහට. 1995 ජනවාරි මාසයේ 25 වෙනිදා ඒ සිද්ධ වුණේ. තම ආදරබර බිරිඳ, තම ආදරබර ඥාති සොහොයුරා සහ තවත් සුළු කිහිප දෙනෙක්ගේ දායකත්වයෙන් සමඟ 1989-88 වකවානුවේදී දීන් පිටමං වුණු මේ මහා පුරුෂයා වසර 6කට පස්සේ ගොඩබිමින් තමයි නැවත ගමට ආවේ. එයා ගමන අද වන විට මේ රටතම මහත් ආලෝකයක් වෙලා තිබෙනවා. වසර දෙක සමූහ ව්‍යාපාරයේ කරුණාකර අධ්‍යක්ෂ ජේ ශක්ති දේශබන්දු සම්වෙනිසුරු දයනන්ද බෝබල් වැත්තමනි ගෞරවයෙන් ආරාධනා කරන ඔබතුමාට මේ විශිෂ්ට සභාව අමතන හැටියට. සුබ උදෑසන. සුබ දවසක් ඔබ සියලු දෙනාට. වැඩම අවදාළ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේලා,
සියලු දෙනාගේ අවසරයි. ඒ වගේම අද මේ හිමිදුළු දැස්සන මේ වටිනා අවස්ථාව වර්ණවත් කිරීම නිසා වර්ණවත් කිරීම වෙනුවෙන් අපේ ආරාධනය පිළිගෙන මේ ස්ථානයට සපැමිණි ධර්මයාමිතේ මේ ඔබතුමා. ඒ වගේම ඔබේ අපේ ආදරණීය හිතවතා දයාබර මඤ්ඤු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීතුමා සහ දේශපාලන ශ්‍රේෂ්ඨී ශ්‍රේෂ්ඨී නියෝජනය කරමින් මේ ස්ථානයට පැමිණලා සිටින ඔබ සියල්ලගේ අවසර. ඒ වගේම අද දවසේ අපේ ආරාධනය පිළිගෙන අපේ ආයතනයේ ඉතාමත්ම පුංචි අවධියේ සිටම අපට නොයෙකුත් ආකාරයට උදව් කරපු ජන හද හඳුනාගත් මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරතුමා මේ හිමිදුළු දැසන මොන තරම් වැඩ කටයුතු තුනත් ඉවන් සලකා මේ ස්ථාන පැමිණලා සිටින ඔබතුමාගේ අවසර. ඒ වගේම බ්‍රස්සිංහල මහජන බැංකුවේ කළමනාකාරතුමා පැමිණලා සිටින ඔබතුමාගේ අවසර. ඒ වගේම අපි ඒ කාලයේම අත්දැකගත් ලංකාවේ දේශීය බැංකුව විශේෂයෙන්ම සිංහල ව්‍යාපාරිකයන්ගේ බැංකුව සම්පත් බැංකුව එහි කළමනාකාරතුමිය මම හිතන්නේ මේ හිමිදුළු උදෑසන අප වෙනුවෙන් ආරාධනය පිළි අරගෙන පැමිණලා සිටිනවා සුවිශේෂී ඔබතුමියගේ අවසර සහ මහ ඒ සම්පත් බැංකුවේ අනිකුත් නිලධාරී මහත්මියගේ අවසර. ඒ වගේම මේ මොහොතට සහ සම්බන්ධ වෙනවා අපේ විද්‍යාලවල විදුහල්පතිතුමන්ල අනිකුත් ප්‍රභවවරුන් අපේ ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයට පැමිණලා සිටින ඒ සියලුම සුවිශේෂී අමුත්තන්ගේ අවසරයි. ඒ වගේම ගම්වාසී මගේ ආදරණීය සොයිලි සොයිලි මං හිතන්නේ බොහොම ලස්සන සුන්දර දවසක් අද දශක දෙකහමාරක් පුරාවට ජනතාව වෙනුවෙන් අපි රඟපෑ ඒ මහා භූමිකාවේ අති සුවිශේෂී අවස්ථාවක් නැත්නම් ජවනිකාවක් තමයි අද මේ අපි පටන් ගත්තේ සහ ආරම්භ කරේ. ඉතිහාසය ආරම්භ වුණාම මේ අතිශය සුවිශේෂී පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් තොරව පොදු න්‍යාය පත්‍රයක් ඉස්සරහා තියාගෙන ඒට මුල් තැන දෙමින් පවත්වාගෙන ගිය මේ මහා ව්‍යාපාරේ සැබෑවටම නවම වෙනසක් ඇති කරන අවස්ථාවක් තමයි වසර 25කට පස්සේ අද මේ උදා වෙලා තියෙන්නේ. අපිට වමනා කරා අද ලෝකයේ බොහෝ කොටම සෑම දෙයක්ම වැර කටයුතු කරන්නේ ස්මාර්ට් කියන වචනය යටතේ. අපිට ඉතාමත්ම විශාල කර්මාන්තශාලා දෙකක් තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වුණා ස්මාර්ට් කියන ඒ සංකල්පය අපේ ව්‍යාපාරය ඇතුළට රැගෙන එන්නට.
මං හිතන්නේ අද දවසින් පස්සේ අපේ ඒ අරමුණ ලෝකේට සා සමාජයට ගැලපෙන ආකාරයට ඉෂ්ට සිද්ධ වෙනවා. ඒ ගැන අපි සියලු දෙනාම සතුටු වෙනවා, සන්තෝෂ වෙනවා. ගරු හාමුදුරනේ, අපි මේ වසර 25ක් පුරාවට ආපු ගමන ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි. ඉතිහාසය අරගෙන බැලුවහම හරිම දුෂ්කරයි, හරිම අපහසුයි, හරිම වේදනාකාරී. මේ සියල්ලම ගැඹලා තිබුණේ මහා දෙවැත්ත ශක්තිය මේ මහ පොළොව මත මුදා හැරීම පමණමයි. අවංකවම රටේ මහජනතාවට, විශේෂයෙන්ම දුකී දුප්පත් ජනතාවට ආදර කරන ආයතනයක් විදිහට අපි මේ පටන් අරගෙන දශක දෙකහමාරක් තිස්සේ ආපු මේ දුරකතර ආපහු හැරිලා බලනකොට මං දැන හිතන්නට තමාරු අතිශය වේදනාකාරී දුෂ්කර ගමනක් වුණා. හැබැයි ඒ වසර 25කට ආපු ඒ ගමන් මගේ දුර ප්‍රමාණයට හා සමාන දුර ප්‍රමාණයක් ඉදිරි වසර 5 ඇතුළත මේ ආයතනය තුලින් නිර්මාණය කරන්න අපි සියලුම සැලසුම් හදලා ඉවරයි. ඒ ප්‍රධාන සැලසුම අපේ කාර්යාල සංකීර්ණය දැන් මාස දෙකකට උඩදී විවෘත වුණා යත් ස්මාර්ට් කාර්යාල සංකීර්ණයක්. මේ දෙවැනි අවස්ථාව ගරු ඇමතිතුමනි, වසරකට සියය බැගින් වසර 5 අවසන් වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රථම වසර 5 අවසන් වෙනකොට අපි ඍජු රැකියා 500ක් ආයතනය හරහා ලබා දෙන සැලසුම් හදලා ඉවරයි. එය සිදු කරේම අපි දන්නවා 2020-19 අවුරුද්දේ මුලදීම පවතින රජ ජීවත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙනවා. හැබැයි ඔහු එසේ මෙසේ ජනාධිපති කෙනෙක් නෙමෙයි. ඔහු වැඩක් කරලා වෙන්නකෝ, වැඩක් කරන්න පුළුවන්, වැඩක් කරන්න ආසා සුවිශේෂී ගරේ ලෝක නායකයෙක් බවට පත් වෙනවා කියලා අපිට දැක්මක් සහ ඉවක් තිබුණා. ඒ වෙනුවෙන් කරපු නිර්මාණයක් තමයි මෙය. මාස 8කට ඉස්සෙල්ලා අපි මුල් ගල් දිත්තේ මෙන්න මේ හේතු වෙනුවෙන් අපිත් මේකට දායකත්වය දෙන්න ඕනේ. මේ මල් රටේ අපි අත ගන්න ඕන. ඔහුගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අපි අපේ ශක්තිය මුදා හරින්න ඕන කියන ඒ අවංක චේතනාවෙන් තමයි අපි මේ දේ ඉෂ්ට කරේ. 78 මාස දෙකක් යනකොට මේ රජය දී කළා. තන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිලා මාස දෙකක් යනකොට අපිට මේ කර්මාන්තශාලාව වෘත කරන්න හැකියාව ලැබුණා. ඒ හරහා අපේ ගමන අපිට යන්න පුළුවන්. ඇතැම් ඔබලා සතුව, ඔබ සතුව විශේෂයෙන් දෙවැන්ත අභියෝගයක් තියෙනවා. අර ජනාධිපතිතුමා සතුව තියෙන අභියෝගය වගේමයි මේ කල්තර දිස්ත්‍රික්. මේ දුප්පත් කමින් මුදවා ගැනීමේ ඒ මහා දෙවැන්ත වගකීම ඔබතුමාට තියෙනවා. ඔබතුමා නොසිතූ විරු අවස්ථාවක මේ කල්තර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයා වශයෙන් පත් වෙලා තිබෙනවා. මේ ඇත්ත වශයෙන්ම අපි සතුටු වෙන තැනක්. මම එදත් කිව්වා ඔබතුමා නායකත්වයේ හොයාගෙන ගිය මිනිසෙක් නෙමෙයි. ඔබතුමා සොයාගෙන නායකත්වයෙන් මෙවිලා තිබෙනවා. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. නායකයෝ ලේසියෙන් බිහිවෙන්නේ නැහැ. නායකයා ජනතාවාදී වෙන්න ඕන. බොහෝ වෙලාවට අර බණ්ඩාරනායක මහත්මයා කිව්වා වගේ මිනිසාගේ පරම යුතුකම
මිනිසාර සේවය කිරීමයි. මං හිතන්නේ ඔබතුමාය ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන වැඩ කටයුතු කරන දේශපාලකයෙක්. ඒ වගේමයි ඔබතුමා ගාව තියෙන මේ නිහතමානී ගතිගුණය. අරේ බණ්ඩාරනායක මහත්මයා කියපු කතාවක් මට මතක් වෙනවා. ජනතාව අතර කිසියම් ස්ථානයක් මා හට හිමි කර දී ඇත්නම් මා එතන සිටින්නේ තමුන්නාන්සේලාගේ නායකයා වශයෙන් නොව සේවකයා වශයෙන්. ඔබතුමා එවැනි ගරේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. මම පෞද්ගලික ඔබතුමාට ගරු කරන්නේ මං එදැක්කුවා. මම දැනගෙන හිටියා ඔබතුමා කවුද කියලා. හැබැයි ඉතාමත්ම වටිනා විදිහට අවබෝධාත්මකව ඔබතුමා කවුද කියලා මම දැනගත්තේ මට මතකයි මේ මොහොත සහ අවස්ථාව විද්‍යාරත්න විශ්වවිද්‍යාලයේට ජනාධිපතිතුමා වශයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගෙන්නන ඒ උත්සවයේ සංවිධානය කිරීමේ අවස්ථාවට මටත් කතා කරලා තිබුණා ආදිශීෂීක වශයෙන්. ඔබතුමා තමයි පැමිණියේ. ඒක ඔබතුමා දිස්ත්‍රික් නායකයත් නෙමෙයි දෙවෙනි අවස්ථාවෙන් පැමිණිලා. අපි බලාගෙන ඉන්න විශාල ප්‍රමාණයක් ඔබතුමා එනකන් අපි හිතුවා අද දවසේ අපේ වැඩ කටයුතු කරන්න වෙන්නේ නැහැ. දවසේ ගෙවිලා යයි නිකම්ම. එහෙම අපේ සිතුවිල්ල තිබුණා. හැබැයි ඔබතුමා ආවා ආපු හැටිම එක එක කාරණා අරගත්තා. එක එක කාරණා අරගත්තා. අරගෙන රාජ්‍ය සේවකයෝ කොන්දිසේ අපතුමා ඉන්නවා නෝ ඉන්නවා. එහෙනම් ඔබතුමාට මේ ටික පැවරෙනවා. විදුහල් මණ්ඩලයේ ඉන්දියර් මහත්මයා ඉන්නවද? ඔව් ඉන්නවා. එහෙනම් ඔබතුමා අනිවාර්යෙන් මේ ටික කරන්න ඕන. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ කවුද ඉන්නේ? ඉංජිනේරු මහත්මයා ඉන්නවද? ඔව් ඉන්නවා. ඉන්නවා කියනකොටමත් අපේ පරිවිනාධිපති මහන්සිය කිව්වා ගරු ඇමතිතුමනි මට මේක තාරදා ගන්න ඕන ජනාධිපතිතුමායි මිසල මේක වැස්සොත් එහෙම මඩ වෙයි. ඒ වෙලෙම කතා කරා මහා මාර්ග දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ එවකට සභාපති වශයෙන් වැඩ කටයුතු කරපු ප්‍රේමසිරි මහත්මයාට මට මතකයි මට ඇහුණා. ප්‍රේමසිරි පුළුවන් තරම් ඉක්මනට දවස් තුනක් ඇතුළත මේ පිරිවෙන්ට තාල දාලා දෙන ප්‍රධාන පාරේ ඉඳලා මම හිතන්නේ දවස් තුනක් ඇතුළත තාල දෙපළේ ඉවරයි. මේ සියලුම දේවල් කො ඩීඑම් මහත්මයා ඇවිල්ලා ඉන්න දිස්ත්‍රික්කාලේ ඔව් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් ඇම්බියුලන්ස් ස්ලෑෂ් එක ගන්න. ජල සම්පත් මණ්ඩලය ඇවිල්ලා ඉන්නවද? ඔය අපේ හිතවත් මහත්මයෙක් ගිහිලා හිටියා. ඒ වසරේම ලෑස්ති කරලා කිව්වා. සා අවසානට ඇහුවා සංග්‍රහය. කො වාසනා ඉන්නවද? මං කෝ මම නැගිට්ටා. ආ එහෙනම් ඒක ගැන බලන්න යන්න එතුමයි ටිකයි. නාදිලායි ගියේ. සංවිධාන කටයුතු සියල්ල සම්පූර්ණයි. ඒ විදිහට මේ වැඩි මෙවැනි මිනිස්සු හරියටම මෙවැනි දක්ෂෝ නෑ. නායකයෝ නෑ. කෝ නායකයෝ? වාසනාවට අපේ දිස්ත්‍රික්කයට හොඳ නායකෙක් හම්බෙලා ඉන්නවා. වාසනාවට අහම්බෙන් තව කාලයක් යන්නයි තිබුණේ. එතුමාට මේ නායකත්වය ලැබෙන හැබැයි ස්වභාව ධර්මයේ සිංහතුමාට නායකත්වය ලබා දුන්නා. ඒ අපේ වාසනාවට. ඉතින් මෙවැනි මිනිසුන්ගෙන් අපි වැඩ ගන්න ඕන. අද දවසේ මම ආරාධනය කරේ මෙන්න මේ සුවිශේෂී ගුණය නිසා. මම වසර 25ක් තිස්සේ ඇමතිතුමනි කිසිම දේශපාලන මැති ඇමති කෙනෙක්ගෙන් ලියුම් කැලක් කරන්නේ නැහැ. සුවිශේෂී ප්‍රභුවරයෙක්ගෙන් මම උදව් කරන්නේ නැහැ. තනි කර සුශක්තිය මත තමන් ගැන විශ්වාසය තියලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ. හැබැයි මේ වර්තමානයේ උදව්වක් ගත්ත ප්‍රථම වතාවට මම ඇමතිතුමාගෙන් පළවෙනි උදව්ව දේශපාලඥයෙක්ගෙන් මම ලබා ගත්තා. ඒතුමා ඒ උදව්ව අධිමති කිරීමකින් තොරව ශරීරයෙන් ගලඳුනා. එතුමාගේ මම අර කිව්ව හැකියාව ප්‍රයෝජනාගෙන අපි ඒ ජයග්‍රහණය ලබා ගත්තා. මම හිතන්නේ අපිට ඉදිරියේදී මේ ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ඔබතුමායි අපි දන්නවා මොකක්ද ඒ. හැබැයි අපි එහෙම කිසිම දෙයක් ඉල්ලන මිනිස්සු නෙමෙයි. අපිට එහෙම ඉල්ලන්න විදියට නෙමෙයි අපේ සැලස්ම අපි හදලා තියෙන්නේ. අපි කාටවත් නෑ නෑ බැංකුවකින් සල්ලි ගත්තත් යන්නේ වෙනත් අරමුණු සඳහා, ව්‍යාපාර අරමුණු සඳහා නෙමෙයි.
බැංකුව අපිට උදව් කරනවා. මේ බැංකුව දෙක අපිට අවංකව හරවදී උදව් කරනවා. අපි ගණන් කරන්නේ බැංකුව දෙකත් එක්ක. ඉතින් මේකෙමනේ අපි ණය නැති ආයතනයක්. කිසිම කෙනෙක් ඉස්සරහා අපිට දැනින් වැටෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ රටක් අපි හදමු. මෙන්න රට හදන විදිය අවුරුදු 25කදී රුපියල් 3000කින් පටන් අරගෙන මේ ආයතනය මේ ආකාරයට ණය නැති බය නැති ආයතනයක් බවට පත් කරා නම් ඔබතුමන්ලා නායකත්වය දෙන්න ගෝඨාභය ජනාධිපතිතුමත් නායකත්වයේදී කෙටි කාලයක් අතුළත ණය නැති බය නැති කෙලින් හිට ගන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමේ වගකීම ඔබ තමුන්නාසලා තියෙනවා. මෙන්න මේ වගකීමට උර දෙන්නට තමයි අපි මේ මහා මෙහෙය ඉටු කරන්නේ. නැත්නම් අපිට ගෙදෙට්ට වෙලා කල්දරයක් නැතුව අර හම්බ කරපු මුදල් අරවා මේ දේපොළ තියෙනවා ඒවත් බලා හදාගෙන බොහොම සරලව ජීවත් වෙන්න පුළුවන් නෑ අපේ ලෑස්ති. අද දවසේ පැය 24න් අපේ නෝන මහත්මිය පැය 20ක් වැඩ. පැය 20ක් පැහැදිලිව සෑම දවසකම වැඩ. මමත් පැය 16,000ක් වැඩ කරන මිනිස්සෙක්. හැබැයි අවශ්‍ය නම් යාලි පැවිස්ස දක්වා අයදී කරන්න මම ලෑස්තියි. ඒ රටවේ මේ හිතෙනවා. ඉතින් මෙන්න මේ චිත්‍රය ඇදෙනවා තාප්පොළ. අනන්ත අප්‍රමාණ ලස්සනයි. ලංකාව ලස්සන වෙනවා. හැබැයි ලංකාව වසාගෙන තියෙන චිත්‍රය නම් එච්චර ලස්සන නැහැ. අවලස්සන චිත්‍රයක් මේ ලංකාව වසාගෙන තියෙන්නේ. මෙන්න මේ අවලස්සන චිත්‍රය ලස්සන චිත්‍රය බවට පත් කරගන්න අර චිත්‍ර අඳින දරුවන්ගේ සහය අරගෙන අපේ සහය අරගෙන මුළු රටේම සහය අරගෙන ජාති ભેද ආගම් ભેද වර්ග ભેද මොකක් නැතුව මහා දෙවන්ද මෙහෙයක් ඉටු කරන්න ජනාධිපතිතුමා මං හිතන්නේ වැඩසටහන ඉෂ්ට සිද්ධ කරයි. ඔබතුමාට කල්ගම් දිස්ත්‍රික්කයේ වගේම මේ රටේ නායකත්වය ලැබෙනවා. ඒ දේ ඉටු කරන්න ඔබ තමුන්නාන්සේලා නායකත්වය දෙන්න අපි ලෑස්ති සහය දෙන්න. මේ අපේ ජාතික වගකීම අපි තේරුම් ගන්න තියෙනවා. ඉතින් අද දවසේ තාමත් සුන්දර සුන්දර දවසක් අපේ ඉතිහාසයේ සුවිශේෂී දවසක් විදිහට ලියවෙනවා මේ වසර 25ට පසු. ඉතින් අපි මහ දෙවන්ත පිරිසකට ආරාධනා කරේ නැහැ. මම තාමත් ළඟින් ඇසුරු කර මේ ළඟදිත් අපේ උත්සවය තිබුණා. ඒ උත්සවයට ආරාධනා කරපු නිසා තාමත් සීමිත පිරිසකට තමයි මම ආරාධනා කරේ. එතනදී මම ආරාධනා කරා අපේ ජසපාල කෝල්ලිගේ මහත්මයාට. අපි ඒක ඉස්කෝලේ ඉගෙන ගත්තා. එතුමා ඉස්කෝලේ ගුරුවරයෙක් වශයෙන් සේවය කරා විද්‍යාර්ථ විශ්වවිද්‍යාල පීඨේ. ඉතාමත් වැදගත් පුද්ගලයෙක් නිසා එතුමාට ආරාධනා කරා. ඒ වගේ මංජි මල්ලි අපේ සහෝදරයෙක් වගේ ඉතාමත්ම සමීපව වැඩ කටයුතු කරන මනුෂ්‍යය මේ දෙන්නව. අපි ඇමතිතුමත් එක්ක පාර්ලිමේන්තුවේ ඇරීමේ වගකීම තියෙනවා අපිට. ඒ වගකීම ඉටු කරන්න තමයි එක පැත්තකින් මේ අවස්ථාව මම අතු කරගත්තේ. මොකද ඒ දෙන්නට එන්න කිව්වෙත් ඒකයි ඇමතිතුමාටයි. මොකද මගේ පෞද්ගලිකව මේ ඉදිරි මහා මැතිවරණය මම හිතන්නේ අප්‍රේල් මාසේ 25 වෙනිදා තියෙයි. මගේ මනාපතුම තුන මේ තුන් දෙනාට. හැබැයි යසේට ඒ අවස්ථාව උදා වේ කියලා මා විශ්වාසයි. දී ඔබ තමන් ආසිරත් කල්පනා කරලා බලන්න මේ ආයතනයට මම පළවෙනි ලියුම ගත්තේ අපි ඇමතිතුමාගේ අවුරුදු 25කට පස්සේ. හැබැයි ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. වාස් ගන්න කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඒක අත්‍යවශ්‍ය දෙයක් මේ පරිසර වැඩසටහනත් එක්ක. නැත්නම් අපි විශාලම දැන් ප්‍රමාණයක් අර බෞසිරවලට දීලා එළියට යනවා. මායිනනේ දවසකට රුපියල් 50,000ක් 30,000යි මෙහා යනවා. ඉතින් ඒක නැති කරන්න මේ අවස්ථාව මම හිතන්නේ බලවත් හේතුකම් අපිට හදලා දුන්නා. ඔබතුමාට බොහොම පිං සහ ස්තුතියි. ඉතින් මම හිතන්නේ ඊට වඩා කතා කරන්න අවශ්‍ය නැහැ. එතුමාගේ පැමිණීම සුවිශේෂී. මොකද හිමිදිරි පාන්දර මම කැමති වුණේ නැහැ. මේ ආරාධනය කරන්න මොකද මයිදානේ බොහෝ වැඩ කටයුතු තියෙන රාජතාංශිකයෙකු විදිහට එතුමාට ඉඳා ගන්නකොට රෑ 12ක් පහු වෙනවා ඉතින් හැමදාම අපි වගේ තමයි. පාන්දර නැගිටින්නේ කොහොමද? මම හිතුවා නම කමක් නැහැ අපිටින් එහෙම අවදි වුණාට කමක් නැහැ කියලා හිතලා තමයි මේ ආරාධනය කරමු කියලා මම මජ්ජි මාලිට කිව්වේ. ඉතින් එතුමා පැමිණියා. එතුමාගේ සමාවැද්ද මුලින්ම
මේ අවස්ථාවට ආරාධනය කරලා මේ අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් තමක් නැ අපි ඔබතුමා සමග ඉන්න සදාකාලික දියසේ මන්නේ ඒ දෙන්නත් වයිදානු දෙපාන්තරම වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි නමුත් ඔබලා බලාපොරොත්තු වෙන ගමන ඔබලාට යන්නට අපට දෙන්න පුළුවන් උදව්ව අපි ඉදිරි බුදුරණාගදීදී ලබා දෙන්න. ධ්‍යානිකුත් අපේ මහදානේ මහායාන බැංකුවේ ප්‍රාදේශීය කරුණාකර මහත්මයා ඉදවල තියෙන වැඩ කොටස මොන තරම්ද කියන එක පිළිබඳව මම තාමත් මොහොතින් දන්නවා මම කාර්යාලයට නැගී කියපු මාසෙ දෙවියන්. දෙවොතමයි තැමිනීමත් සුවිශේෂී වගේම සම්පතෙන් ඒ කල්මනාකර තුමිය කාන්තාවක් වෙලා ඒ වෙලාවට පැමිණලා අපිට සහාය ලබා දෙන්න. ඒ වගේම මගේ හිතවත් විද්‍යාපතිවරයා සිල් වෙනවාද මේ ස්ථානයට ලැබලා සිටිනවා. ඉතින් මම මේ ස්තුති කතාවක් වශයෙන් මේ කරන්නේ මොකද ඒක මා විසින් සිල් බලා කළ යුතුයි මට හිතෙන නිසා මාගේ දැනේ ස්වාමීන් වහන්සේලා තරම් අර අපේ නායක හාමුදුරුවෝ දෙදී ඒ අනුශාසනාවේ සඳහන් වුණා වගේ ජීවිතය අපිට ලබා දෙන්න උන්වහන්සේලා ගත්ත උත්සාහය මමයි උන්වහන්සේලා සියලුම දේවා සියලුම වහන්සේලා දේවා පුදුම විදිහේ කැපවීමකි මම හිතන්නේ ඒ මහා රෝගේ හැදිලා මම වේදන්ත වෙලා මරණය වැළඳගන්න කොයි වෙලාවද කියලා කල්පනා කරගෙන ඉන්න අවස්ථාවේ තමයි උන්වහන්සේලා සියලුම දෙනා කරන්න පුළුවන් ඒ සත්‍යක්‍රියාව සිදු කරමින් ඒ මහා කැපවීම සිදු කරේ මම හිතන්නේ ඒ මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ ආයතනයේ උන්වහන්සේලා වෙනුවෙන් ඕන වෙලා කරු උත්සාහය යමක් කමක් තියනවා නම් සම්පතක් තියනවා නම් ඒ සම්පත් පවා උන්වහන්සේලා වෙනුවෙන් මේවටයි. අපේ ස්තුතිය මම දන්නවා මම හිතන්නේ ඊයේ තමයි අවසාන වශයෙන් ඉල්ලීම කරන්න ඇත්තේ අපි ආමුදුව දවස් හතරයි මේ උත්සවය පටන් අරගන්න අපි තීන්දුව කළා. උන්වහන්සේලා මේ හිමිද උදෑසනට වැඩම වදාලා ඒ ස්තුති අපි මහාවුනේ මොනම දෙයකට. ඒකයි මට කියන්න තියෙන කිසිම දෙයක්. ඉතින් එහෙනම් සියලු දෙනාටම ස්තුති කරන්න ඕන. වයිදන්නේ අපේ හිතවතාව සඳරුවන් ඒ කටයුතු සිදු කරයි. ඉතින් මේ උත්සව ස්වභාව තාමත් අවධානය පාහිදායදී ඇමතුමත් දවසේ තා ශාල වැඩ කොටසක් තියෙන ඇමතිවරයෙක් විදිහට ඒක අපි උදාහරණයට ඕන. ඒ වගේම මහා සංඝරත්නය වෙනුවෙන් අපි සාංගිකට දක්ෂිණාව සූදානම් කරලා තියෙනවා උන්වහන්සේත් ඒ ස්ථානයට අපේ ඇමතිතුමනි අපි ගබඩා සංකීර්ණයක් හදලා දෙනවා අලුතෙන් එතන රාජ්‍ය කටයුතු වෙනවා. අද මේ වෙන දවසක අද ඒ තාරකට සිද්ධ වෙනවා. ඉතින් සතුටුයි සන්තෝෂයි අපි කරපු මේ මෙහෙය මේ රටට වටිනවා එච්චරයි අපිට ඕන මිනිසුන්ට වටිනවා. ඒ වගේම පරිසරය සදාසිල්වත් ඒ සිල්වයට වටිනවා. ඉදිරියේදී අපේ භූමිකාව අපි අතරමඟ නවත්තන්නේ අවසානය දක්වා අපි අරගෙන යන පැමිණි සිටින ඔබ සියලු දෙනාටම පෞද්ගලික න්‍යාය පත්‍රයෙන් සනාථ ස්තුති කරමි. මම ඔබෙන් සමුගන්න ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. මෙහෙවර කුමක්දැයි මැනවින් ඔබ හඳුනාගෙන වාසනාවික සමූහ ආයතනය ඉදිරියට ගෙන යන්නට සූදානම් වන මොහොත පිළිබඳව මැනවින් පැහැදිලි වුණා. එවැගේම රුපියල් 3000කි වසර 25කට පෙර ආතුව මේ ව්‍යාපාරය ආරම්භ කළා. ශ්‍රමය සහ ප්‍රාග්ධන යාතර කෙරෙන ඒ කලමනාකාරීත්වය තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඒ ව්‍යවසායකත්වයේ තුල මේ රට හඳුනන ලොව හඳුනන රටම කතා කරන මහා ව්‍යවසායකයා බවට ඔබට පත් වෙන පිළිවන් උනේ අර පෙර සඳහන් කළ විසුණු වහන්සේලාගේ පටන්ම සඳහන් කර මේ රට දැය වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් දැයේ දූතරුවන් වෙනුවෙන් ආගම දහම් වෙනුවෙන් සිදු කරන්නා වූ උත්තරීතර මෙහෙවර නිසා වාසනා නාමය නොව ඇමතුමා සඳහන් කළ පරිදි වාසනා සන්නාමයක් නිසාමයි රට පුරාම වාසනා
නමත උඩින් යටි පැත්තේ තවත් විවිධ වචන එකතු කරමින් විවිධ ආයතන වී හැබැයි කවදාවත් වාසනා හොරණ වාසනා නමත උඩින් ඒ කිසිවක් කවදාවත් සරිතවන්නේ නැහැ. හැබැයි එතුමන්ගේ සංකල්පය ඒ සියලු දෙනා විවසායකින් ලෙස තමන් මෙන්ම මේ රටේ නැගී සිටිය යුතු යන්නයි. එවන් වූ උත්තරීතර අදහස් වලින් හෙබි ඔබතුමන්ට නිරෝගී සුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළ යුතුමයි. හොඳ ප්‍රසන්නතාවක් නැවත හොඳයි. එහෙමනම් මේ වර්ණවත් විචිත්‍රවත් ඉතා චාම් වූ මේ උත්සව සභාව අවසන් කිරීමට මත්තේ ස්තුති කතාව පැවැත්වීම සඳහා මේ ගෞරවනීය ආරාධනාව ආරම්භ මොහොතේ පටන්ම අද වන තුරුත් සෙවණැල්මේ පැවිදි සිටින තම ඥාති ස්වරුරා වාසනා බේකර්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ නන්දන දේවප්‍රිය මැතිතුමනි ගෞරවනීය ආරාධනා කරන ස්තුති කතාව පැවැත්වීම සඳහා වෙනම අවදාළ අතිපූජනීය මහසගරතෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවේ සහ සේසාරතන සේසාරවගුණු සියලුම මහත්ම මහත්මයන්ගෙන් සහ අපගේ සේවක මණ්ඩලයේ ප්‍රදේශවාසී සෑම සියලු දෙනාගේම අවසරයි. මම හිතන්නේ ගොඩක් කාලයක් ඉක්මකින් තියෙන්නේ අපි උදෑසන අපේ ස්වයං වහන්සේලා මේ දානෙ උදෑසන කරලා දෙනවා. ඒ වුණත් ඇත්තටම සිදුවන්තු වෙන්න ඕන අපි කෙටි කාලයක් තුළ තමයි මම හිතන්නේ දවස් දෙකක් තුනක් ඇතුළත මෙම වැඩසටහන සම්බන්ධ වුණේ. අපි ඒ කෙටි කාලය තුළ මම ගොඩක් දෙනෙකුට ආරාධනා කළේ ඊයේ. නමුත් එවුන් එම කාලය ගැන හිතුවේ නැහැ. අපේ ආරාධනා පිළිගෙන මෙතන පැමිණියා. ඒ වගේ ප්‍රථමකට විශ්වාස කරන අපගේ මහා සංඝරත්නයට අපි ආරාධනා නොකළත් අපගේ නායක හාමුදුරුවෝ ආරාධනා කළා. එම කෙටි ආරාධනාව තුළදී මෙම හිමිදිරි පහන්දර කෝණගේ සියලු වැඩ කටයුතු හැම දෙයක්ම පස්සේ කළා. මෙම ස්ථානයේ වැඩමව අවධාරණය කරමු. මම ඉතාමත්ම ගෞරවපූර්වකව එතුමාට අපගේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණු මේ කාලය තුළ ඉතාමත්ම කාර්යබහුල වැඩ කටයුතු තිබුණත් යම් කෙටි ආරාධනයක් මෙතන සහභාගී වුණු අපගේ අමාත්‍ය චතුර් රෝහිත අභිගුණවන්දන මැතිතුමනි, ඔබතුමන්ටත් ආයතනයේ අපගේ විශේෂ ආදර ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මට ඊයේ එතුමා හමුනේත් නැහැ. මම ගෙදරට තමයි ආරාධනාව දීලා ආවේ. අපගේ බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපතිතුමා අපගේ හිතවතා අපේ ළඟින් ඇසුරු කරනවා. එතුමන්නුත් මේ අවස්ථාවට සහභාගී වෙවද අස්පාර කෝරළේ මැතිතුමනි, ඔබතුමාටත් ස්තුතියි. ඒ වගේම අපේ සහෝදරයා අපිත් එක්ක හැමදාම ඉන්නේ ගමේ අපගේ ඩාබර මංජු ලලිත් වර්ණපාර මැතිතුමනි, ඔබතුමාටත්ම දාවතුමාවකා ස්තුතිය පුද කරනවා. ඒ වගේම මහජන බැංකුවේ ප්‍රාදේශීය කරුණාකරු ප්‍රතුමාට තමයි ඊ ආරාධනා කළේ. එතුමාවත් හිටියේ නැහැ. මම කාර්යාලයේම ආරාධනා ලබා දීලාවේ. ඒ ආරාධනා පිළිගෙන මේ අවස්ථාව සහභාගී පිළිබඳව එතුමාට දිතාවත්ම මාගේ ආවන්පාද ස්තුතිමුද කරනවා. ඒ වගේම මහජන බැංකුවේ කරුණාකරතුමා එතුමා නම් ඉන්නේ අපිත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. ඉතින් එතුමාට සනත් මහත්මයාට ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම මහජන බැංකුවේ සම්පත් බැංකුවේ අපේ කරුණාකරතුමිය මම හිතන්නේ ගොඩාක් වැඩ කටයුතු වුණත් හිමිදිරි පාන්දර එතුමිය මෙම වේලාවට සහභාගී වුණා. ඔබතුමියලත් ඒ වගේම සම්පත් බැංකුවේ වෙනස සහභාගී වුණු අපගේ සහෝදර දෙදෙනාට ඉතාමත්ම අවංක ආදර ස්තුතිය පුද කරනවා. ඒ වගේම ප්‍රදේශවාසී ඔබ සැමට 25 වසරක් පුරාවට අපිත් එක්ක අපේ ගමනට අත්පත් වූ ප්‍රදේශයේ සෑම සිළු දෙනාටත් ඒ වගේම අපේ මේ විශ්වාසවන්ත පුරාවට මේ ගමන යන්න අපට ශක්තිය දරවූ අපගේ සේවක කාර්යකාරීව සෑම සිළු දෙනාටත් මාගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. ඒ වගේම අනාගතයේදීත් මේ වගේම සාර ප්‍රකාරයෙන් සාර්ථක වැඩ කටයුතු කරන්න ඔබ සෑම සියලු දෙනාගේම සහයෝගය ප්‍රාර්ථනා කරමින් පවණිය දෙනවා. ඔය ස්තුති. වැඩසටහනේ අවසානයේදී කෙමෙන් කෙමෙන් ළඟා වුණේ ඉතාමත් වටිනා අලුත් බර දවසක්, අලුත් බර අනාගතයක්, පැහැබර හෙට දිනක් වෙනුවේ වාසනා බේකර්ස් ආයතනයේ දොරටු විවර වේවා. ලෝකයටම වාසනා බේකර්ස් ආයතනය ශ්‍රී ලාංකේය අභිමානය තුළින් මාතෘභූමියේ අභිමානය ලොවට කියා පාන්නට ශ්‍රී ලංකාව පිළිබඳව තිබෙන්නා වූ ඒ අඳුරු චිත්‍රය සොඳුරු චිත්‍රයක් බවට පත් කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබත් වාසනා, මගේත් වාසනා, දෙයත් වාසනා, රටේත් වාසනා, මේ වාසනාව වෙනුවෙන් වාසනා බීක සායතනයේ
ඔබ සියලු දෙනා කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාට ඇති වගකීම නැවත නැවත මතක් කරමින් අති ගෞරවනීය මහා සගරුවරට ගෞරවයෙන් ආරාධනා කරනවා හිල් දානය සඳහා වැඩමවන ලෙස එවැගේම පැමිණ සිටින සම්භාවනීය අමුත්තනි ඔබ සියලු දෙනාට ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා උදෑසන විශේෂ සංග්‍රහය සඳහා සම්බන්ධ වෙනට එසේනම් යලිත් මෙවැන් වූ සුභ දිනයක හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබේ සමු ගන්නවා සෑම දෙනාටම තෙරුවන් සරණයි Oh.
සුරාමේරය මජ්ජ පමාදන්තානාවේරමනේ සික්ඛාපදං සමාදියාමි. සියලුම කරුණා මේ මොහොත වෙනකොට පැහැදිලි කාල වේලා වැඩි යැයි ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ අනුව අපේ වාසනාව මේ ගස්සන සමුආයතනයේ නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ කටයුතු මේ තුන බොහෝ වේලාවකට පෙර අතෝ සිද්ධ වුණා. මේ ගබඩා සංකීර්ණයේ ආයතනයේ මේ අවස්ථාවේ ධාර්මයේ පින්කම සිදු කරමින් කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඒ අනුව වැඩිපුර කරුණු කාරණා අධ්‍යයන බල අවශ්‍ය වෙන්නේ නැහැ. සම්බුද්ධ පූජාව පැවැත්වීමේ කටයුතු සිදු කරන හැටියට මා ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. ගෝවින්ද සීලවංශාරාම පුරාණ විහාරාධිපති විචිත්‍රපාණක අපේ ගල්ලෑනේ සීවලේ ලෝකනාථ වහන්සේට ඒ වගේම මේ කටයුතු සිද්ධ කිරීමේදී අපේ සායිකම් කෝරළේ පස්සතුන් කෝරළේ කියන මේ කෝරළ දෙකම නියෝජනය වෙන විදිහට අපේ ආකුරන් වහන්සේලා වැඩම කළා කියලා. ඒ අනුව මූලික ඒ සම්බුද්ධ පූජා අපේ ලෝකනාථ වහන්සේ විසින් සිද්ධ කරනවා වගේම අවස්ථාවේ හැටියට අනුශාසනා පැවැත්වීමත් මම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. අද කෙතෙකුත් අධ්‍යයන කටයුතු තිබුණා. මේ අපේ පින්කම සඳහා වැඩමවාම දාල ඕමු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කටකාචාර්ය පුරන්දර අපේ නාහල්ලේ වදිරදාන පන්තිමහාපුරන් වහන්සේට ඒ අනුව මේ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. කවුරු සාදු මාධ්‍යය පවත්වා සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පාණීයමේ තම් භගවා පතිගන්නාතු මුත්තම අදිවාසේතු නොබන්තේ බෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම නාවවල්ලි දලුබේතං චුන්න පෝග සමායුතං තාම්බූලං පතිගන්නාතු සතංකෝජේ නිදංජිනෝ අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තම. දරණ බෝම්බර මිතුමනි, යාස්තාව සම්බන්ධව පුරවලා පිළිගන්නා කිවි. ඔබ කිසිවෙකුට දානයක් සඳහගත කිරීම පිළිබඳව ලොකු අනුශාසනා කළ යුතුයයි මා හිතන්නේ. කාල වේලාවක් ඉක්ම ගිහින් කියන නිසා ඔබතුමන්ගේ සතුටට ඒ දුරු රචනයක් සදනන්තව පමණ වේයයි මාගේ අවස්ථාව හිතනවා. බහතුන් වහන්සේ වචනයක් තියෙනවා, නා චිත්තයක්තෝ පුරිසෝ විශේෂ මහි ගච්චති. හිතක් නැති මිනිස්සු ලෝකයේ විශේෂත්වයකට පත්වන්නේ නැත කියලා. ඒ කියන්නේ ලෝකයේ කොතන හරි හිතන සුළු මිනිහෙක් හිටියොත් හිතන්න පුළුවන් අලුතෙන් හිතන්න පුළුවන් මිනිසෙක් හිටියොත් ඒ ලෝකය වෙනස් කරන්න පුළුවන් කියන කාරණාව. ලෝකයේ එක්තරා යුගයක හිතපු විදිහ, හිතපු ආකාරය නව චින්තකයන් නිසා වෙනස් වුණා. චීන මුලින් හිතුවේ චීනය තමයි ලෝකය කියලා. ක්‍රිස්තුපූර්ව 600 වසරේ සරතුස්තුතම පහළ වුණ චීනයේ චිතර විදිහ වෙනස් වුණා. ඉරානයේ පහළ වුණ සොරාස්ට්‍රතුමා ඉරාකයේ ඉරානීයෝ චිතර විදිහ වෙනස් වුණා. ලෝකය කියන්නේ ප්‍රධාන භූමියය. සූර්යයා යනු එහි අනුග්‍රහයය කියලා හිතපු යුරෝපය වෙනස් වුණා. ග්‍රීකයේ පහළ වෙච්ච ජීවදානු බ්‍රූනෝ සාතෝපරිකස් ආදී කොටේ චින්තකයෝ නිසා දාර්ශනිකයෝ නිසා එනිසා ඊළඟට ඉන්දියාවේ ක්‍රිස්තුපූර්ව 600 වසරේ පහළ වෙච්ච අසනාය දාර්ශනිකයා සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ චින්තන ක්‍රියාවලියක් එක්ක ආසියාව සිතන විදිය වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ ප්‍රතිඵලය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ සේවසේ ලෝකයේ අරපින්නේ එකපාරට දුකින්මා ලෝකයේ කරනම සමානයි කියන්නේ. ඒ තරම් දාර්ශනිකව සඳහන් කරන ලෝකය ඉක්මනින්ම කරුණ වෙච්ච අවස්ථාවය ක්‍රිස්තුස් වහන්සේ සත්‍යයෙන් කියන්නේ. මා සඳහන් කළේ ඔතනට හිතන්න කරුණක්. මේ ව්‍යාපාරය ආරම්භ කළ වසර 25ක් ගතවන තැන අවසර හිතුවාම රෑ කීයක් නම් මේ ගැන ඔතනට හිතලා ඇද්ද? මේක හදන හැටි බලන හැටි මේක සේවකයෝ ගන්න හැටි අලුත් නිර්මාණ විකරණ හැටි අලුත් දේවල් රටට දායාද කරන හැටි මොන තරම් කාල පරිච්ඡේදයක් ඔය ශ්‍රමය වතුරවලට වඩා හිත යොදවල ඇද්ද? ලෝකෙ මිනිස්සුන්ට පුළුවන් හයිය වුණාද දානෙ දරන්න? හැබැයි හැම මිනිහෙකුටම දැන් හිතන්න යම් තැනක හිතන මිනිහෙක් කියලා ඒ හිතන මිනිහා කර්ම කොටගෙන ලෝකයේ වෙනස් වෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා දුර්ලභෝ පුරිසා ජඤ්ඤෝ නසෝ සම්පත්ත ජායති. මේ ලෝකයේ අදානේ මිනිස්සු තමතරම් උපදින්නේ නැහැ. ඒ මිනිස්සු තාම දුර්ලභයි. හැබැයි යම් සෝය ආයතී නිහිරෝ තාම තුරන් සුතමේති. යම් තැනක එවන්දු ධීර වීර සූරකම් වෙති සුවිශේෂී හිතන සුදු මිනිහෙකු කර්ම එහිුණොත් ඔහු කරනකොටගෙන ඒ සමස්ත පරිජනය සමස්ත පිරිවර සමස්ත කුලය සමස්ත වැසියා සතුටට ප්‍රීණණයට පත් වෙනවා. ඔය බුදු දෙවිදිහන්න මා මේ 25 වසර තුළ හිතපු සිතුවිලිත් එක්ක මගේ නොවැත් මගේ සහෝදරයත් එක්ක මා ඒ චින්තන ක්‍රියාවලිය කළ චින්තන ක්‍රියාවලිය කරනකොටගෙන කොපමණදෙනෙකු නම් සුවපත්ව ඉන්නවාද කියලා. ඔයි තරම් කෙවල සංඛ්‍යාවක තුන් වේවල ඔබතුමා නිසා පිසෙනවාද? මොන තරම් මෙතර විහාරස්ථාන ආලෝකමත් වෙලා තියෙනවාද? ඉගෙනුමට අත යදින අත ඔසවන දරුවෝ කොපමණ සංඛ්‍යාවක් උපාධි දහයෙන් බවට පත් වෙලා තියෙනවාද? මා හේතු දැසන මේ කරුණට සඳහන් කළේ අමුතු වර්ණාවකට නෙමෙයි. හිතන මිනිස්සු තරණ කොටගෙන සමාජය ලබන සුවය කොහොමද කියලා අලුත් ධර්මාලට කිවොතරම මේ අවසාසනා කරන්නේ නැහැ. ධර්මය සාංකීත කරන්න මේ ඕන තරම් අමුතුන් වහන්සේ වැඩේ ඉන්නවා. ඒ මා හැකියීමෙන් මාත්‍ර බලා යන්න ඕන. සදිගම් සාසනා නොකරන ධර්ම සද කරමු. අපස් තැන්පත් කර තිබෙනවා අශවස්සාස සුපිරිසයි වික්ෂාදානේ හරිම ලස්සන දර්ශනයක්. මේ ශාලා පුරා මා සංග්‍රහය වැඩේ ඉන්නවා. මේක හිතේ මනසේ ඇසේ රඳව ගන්න තරම් වටිනා දර්ශනයක්. ෆොටෝ 1000ක් ඇහුවත් මේ දර්ශනේ මානසික කර්තන පස්සේ ඒ දර්ශනය හා සමාන කරන්න ෆොටෝ 1000ක් පුළුවන් කමක් නැහැ. බබු ලස්සන දර්ශනයක් මෙදී දුයසෙන් දකිමි. මේ දානේ සංසද පූජා කරමු. මේ උතුම් වස්තු අසාරජ මහ සංඝරත්නයේ කාලත්‍රයවදී විශ්ව මහ සංඝරත්නයේ පූජා කරමු පූජා වේවා. ඒ ජනරන්න සියලු කුසල සම්පාද ක්‍රමයන් උපදවන් ඇදවලු මෞර්යාදීන් ඇදවලු පැති සියලු මහසයන් දෙපාර්ශ්වයේ අනුමෝදන් කරන සියලු අනුමෝදන් වේවා. ඔබතුමාට තමන්ගේ සේනස ගන්නමි මේ ආයත ගොඩ නගන්නට මුල් භගවන් වී සිට සිත භාවයේ පද යමින් වේනම් තවදාහී තමුළු වතුරා මිදෙන ප්‍රාප්ත සියලු සොයි ජනයාට දීපත් වේවා. රටින් විදුන් සියලු රණතුමාට දීපත් වේවා. සසර දුක් සාසියල වතුන් නිවන සෙන්සෙත්වා සාරුක්‍යම් කින්නේ. ඒ වගේම විශේෂයෙන් දෙවියන් අපි අනුමෝදන් කරන්නට ඕන. ඔබ ආරක්ෂා කරන ඉස්තකාම දෙවියන්. ඒ වගේම මේ ගෘහයන් අධිපුරිත ස්ථාන අධිපුරිත ව්‍යාපාර අධිපුරිත යාන වාහන සුරකින යන්නේ මගක ආරක්ෂා විධාන සරසන සියලු දෙවියන් පින්නගෙනවා. විශ්ව කතරගම සමන් විශේෂ පන්ති බලාපාර කරන බව සමන් දොක්ෂන් ආරක්ෂා කරනවා.
විසියන්නක් එහෙම රකිත්වා දෙවියෝතුම යොමු සංසෙත්වා ආයසාව සිතිවි පින්නම් දායකවල බෙන්තුවල් නුරුවගේ ආශිර්වාදය ලැබේවා උතුම් නවදා ආමතුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් විජයසේනිය සේමෝති වහන්සේගේ ආශිර්වාදය ලැබේවා නුරණම් කීර නාන්ද මහත්මන් කුල් මහත්මන් මෙයාගේ නොයේ ඒකාම ලැබිල නියය අධ්‍යක්ෂක මණ්ඩල කාර්ය මණ්ඩල සේවක මණ්ඩල සේවයෙන් සිටිනානි අනුගමනය ආනන්දතුන් වහන්සේ හොක්ක් වේවා ශාන්තියක් වේවා සියලු දෙනාගේම රෝග දුරු වේවා අපල දුරු වේවා මෙලව සුභ සිද්ධිය පරම සුභ සිද්ධිය සැසේවා සසර පුරාසත් කුෂ කල්යාවී ප්‍රාසීන දේවා අවසන් සියලු දෙනා ලබන අමාමහයෝනි සැසී ක්‍රිස්මේ කුසල් නිවන් පුරා විහි දේවා කියන ප්‍රාර්ථනා පූර්ණ කරගෙන ආකාශයන්පත් වලින් විශ්වදාන ආස්තපරිස්තාර සසුකේක සහිත වස්තාවරක මහා සංඝරත්නයට පූජා කර පූජා වේවා කියන ප්‍රමුඛ චේතනා විදුව මේ වාක්‍යය කියනවා. ඉමං භික්ඛං සපරිකාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරිකාරං භික්ඛු සංඝස්ස දේම ඉමං භික්ඛං සපරිකාරං සාර්ථ පරිඛාරං භික්ඛු සංඝස්ස
හිංකම නිමාවන් දකින්න සූදානම් වන්නේ. ඒ අනුව අනුශාසනා පැවැත්වීම සඳහා අපේ බොහෝ ආමුදුරන් වහන්සේලා නායක ආමුදුරු පඬිත ආමුදුරන් වහන්සේලා වැඩසිටින ලබනවා. නමුත් එය කළමනාකරණය කරමින් තමයි මම මේ වැඩ කටයුතු සිද්ධ කරන්න යෙදුනේ. අපේ මේ වැඩපුවාව දාල ආමුදුරන් වහන්සේලා අතර උලස්සිංහල කොරණ ආදී මේ පුරවරයල ආමුදුරන් වහන්සේලා තමයි මේ සඳහා වැඩම කළ තියෙන්නේ. ජය විශේෂයෙන්ම කොරණ අපේ වාසනා ආයතනයේ නාමය කොරණ වාසනාවේක සායතනයයි. අපේ මහත්මයා හැම විටම සටහා කරන්නේ කොරණ සංස්කෘතික පුරවරයක්. එනිසා තමයි මම මේක තෝරගත්තේ කියලා. ඒ අනුව ඉවත් සිහිපත් කරමින් පරාමර්ශනය කරමින් අවස්ථාවේ ඇතියට අනුශාසනා අපේ කොරණ පූර්වාරාම මහවිහාරාධිපති නාලන්දා විශ්වවිද්‍යාල පිරිවෙනේ ඉඳපු නියෝජ්‍ය පරිවෙනාධිපති අපේ ශාස්ත්‍රපති උඩුගල්කොඩේ ශ්‍රී විනෝද මහතුන් වහන්සේ සිට කරනවා ඇති. වාසනා මේක සායනී අධිපති ඒ ස්වාංග දේශකත්වයෙන් දයාතන ගෝබද නැතුතුමනි අනැතිරිනි ආයතනයේ සේවය කරන ලබන පින්වත්නි අද දින මේ කරන කාර්ය පිළිබඳව උදැසන සිට සමන් වන්නට හේතුණා. ආයතනික වසර 25ක් සම්පූර්ණ වීම සහ ඉදිරි කාලය තුළ ආයතනයේ ප්‍රගමනය වෙනුවෙන් කළ යුතු කාර්යයන් මොනවද කියන පිළිබඳවයි අපි දැනුවත් වුණේ. ඒ වගේම එහි ඔබතුමා විවිධ පුද්ගලයන් අපේ ආමන්ත්‍රණ වහන්සේලා විසින් ඔබතුමාගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට කරපු දැනන්ත මෙහෙවර පිළිබඳව අතිශය අගයීමකට ලක් කරමින් දේශනා පවත්වාට දෙන්නා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ තුළ ඔබතුමා ඉතාම පුංචිතනක ඉඳලා අද වෙනකොට ලංකාවේ බලවත් දැනුම් දුන්නේ ආදී ව්‍යාපාරික ධනයට ඔබතුමා ඉහළ තිබෙනවා. ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇත්තෙත් නැහැ, විවාදයක් ඇත්තෙත් නැහැ. ඔබතුමාගේ පිළිබඳ ඇති ගෞරවය, ප්‍රසාදය, අභිමානය මලකින් වරදුලක් නැහැ. ඒත් මේ කෙටි වෙලාව තුළ මම සඳහන් කරන්නේ ඒ කාර්ය පිළිබඳවනේ ඔබතුමාගේ තවත් සුවිශේෂ ලක්ෂණයක්. ඒක තමයි මේ ගම අත්හැරීම. ගමේ සුවඳ, ගමේ උරුමය, ගමේ කම අත්මය. ඔබතුමා මෙතරම් දීර්ඝ සහ සුවිශේෂ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මේ රටේ කෝටිපතිනේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් බවට පත් වුණා. තවමත් මේ ගම තුල රැඳී සිටීමේ ගමේ සුවඳ හඳුනන, ගමේ කම හඳුනන, ගමේ මිනිස්සු ඔසවා ගැනීමට උත්සාහ දරන, ගමේ පන්සලේ ආමතුමන් ඇසුරු කරන සුවිශේෂ ගුණයක් ඔබතුමා තුලා තියෙනවා. අනේ එකයි මම ඇගේමට ලක් කරන්නේ. අද අපි දකිනවා බොහෝ තැන්වල ගම්වල යම් ආකාරයකින් ජීවිතයේ ආර්ථික ව්‍යවස්ථාවේ නැගී සිටීමට උත්සාහ කරන පිරිස් කිසියම් ප්‍රමාණයකට ස්ථාන වෙනවත් එක්කම ඒගොල්ලන්ගේ ඊළඟ අරමුණ දෙන්නේ කෙසේ හෝ නගරයට යන්න. නගරයේ ඉඳලා නගරයේ අරගෙන නගරයට ගෙහිලා නගරයේ තුල ජීවත් වෙන්නයි ඔවුන්ගේ උත්සාහය තිබෙන්නේ. නගරයේ තුල යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ අය යම් ආර්ථික ව්‍යවස්ථාවේ ගමට වඩා වඩා ස්ථාවර වෙච්ච අය ඊළඟ නගරය තුළින් ඔහුගේ අරමුණ දරාගන්නේ අග නගරයේ යන පොළොවට යන කොහොමාරේ උත්සාහ කරලා කොටි කොටි කරන් වැය කරලා ඉඩමක් අඩමක් අරගෙන සමහර විට ඒ ගමේ තිබෙච්ච නගර තිබෙච්ච සුන්දරත්වයේ නැති මහා මුරුක්කු පරිසරයේ කොහේ දොරක් තරාගෙන පොළොවට යන දෙවි සිටින තමයි ඒ අයගේ උත්සාහය තිබෙන්නේ. කොළඹ ජීවත් වෙන මහා පරිමාණ ධනතු ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් ඔවුන්ගේ මූලික උත්සාහයේ තියෙන්නේ කෙසේ හෝ එතනින් නැගී සිට ලෝකයේ තියෙන සුවිශේෂ රටකට ගිහිල්ලා ඒ දේශ අරගෙන ස්ථාවරල ඉඩමක් කඩමක් කඩමක් අරගෙන පදිංචි වෙනවා. හැබැයි මෙතනේ කියන සමාජයේ පොදු ලක්ෂණය ඔබතුමා තුල නැහැ. ඒකයි මම කිව්වේ ගමේ තුල ගමේකම අතුරමේ ගමේ සුවඳ දැනගෙන ගම තුල ජීවත් වෙන විශිෂ්ට ගුණයක් ඔබතුමා තියෙනවා. ඒක අපි අතිශයින්ම අගයනට සලකනවා. අපේ උරුමය ආරම්භ වන්නේ මේ ගාමතුල ලංකාවේ වැඩම තලා ඉන්න පස්සේ.
උන්වහන්සේ අපිට ලබා දෙන සුවිශේෂ ශිෂ්ටාචාරයේ ගුණාංග රාශියක් අපට තියෙනවා. අපේ ආගම අපේ ජීවිතයම බැඳලා තියෙනවා. ආගමෙන් තොර අපේ ජීවිතයක් නැහැ. ලෝකයන්ට ආගමිකයන්ට වඩා බෞද්ධයන්ට තියෙන සුවිශේෂත්වය තමයි ආගමික ජීවිතයක් නැහැ. අනුරාධපුර පිළිදේශනාවක් වාර්තා ගන්න පවත්වා ගනිමින් මෞර්තිය සිට දරුවාට ආශිර්වාද කර ගන්නා බෞද්ධයන් ඉපදුනාට පස්සේ නන්දබන එවැනි එස්කම්බන අභෝගියවල දුර්ගට ගන්න පාසල් යන විභාග පෙරී සිටින විවාහ ජීවිතයට පත්වන රස්සාව කියන මේ ජීවිතයේ කියලා සුවිශේෂ ආත්මකතාවක් ආගම මුල්දන් දෙනවා. අවකාශයේ බුදුහාමුදුරන්ට මාර්ගපාරක පූජා කරලේ කටයුතු ආරම්භ කිරීමේ පුරුද්දක් බෞද්ධයන් තියෙනවා. අවසාන ජීවිතයේ සැදැස් සමයේ මරණ මැච්චකේදී පව හාමුදුරු වඩම්මාගෙනගෙන පිළිතුරක් දේශනා කරගෙන දසවන්තයේ යොමු කරලා මරණයෙන් පස්සේ බුද්ධයා පාසුදුරු පුජාගෙන හත් දවස් තුන් මාස අවුරුද්දාදී වශයෙන් අනන්‍ය අඛණ්ඩ සම්බන්ධයක් තමයි ආරම්භ සම්ද ගොඩනගාගෙන තියෙනවා බෞද්ධයා. අපි දැකලා තියෙන මේ ගම්වල තියෙන උරුමය උඹුරු කරන කාලේ අස්සම දෙන්නට පස්සේ සත්‍ය සම්පත කෙටගත්තාම පළවෙනිම ලැබෙන කොටස බින්දු නාලදීන බෞද්ධ වේ කරනවා. මෙන්තර කිරපත් රැකලාගේ මාංශද ගිහිල්ලා බුද්ධ පූජා පවත්වන හාමුදුරන් පූජා කරේ අනතුරු තමන් පරිභෝජනය කිරීමේ පුරුද්ද බෞද්ධ තුල තියෙනවා. තමගේ වද්දේ කාගේ කොට ගෙලියක් ගන්නාම ඉස්සෙල්ලම ලැබෙන පරදාව බුද්ධ පූජා වියනෝන කියන විශ්වාසයක් අපතල තියෙනවා. ගෙදර ඉඳලා ගියාම ඉඳෙන් ගන්න බලේ වතුර ටික තම පරිපූර්ණ කරන්නට පෙර මානසික ක්‍රීලා බෝධිය නාම බුදුහාමුදුරන්ට පැමිණුජා කරලා මිනිස්සු පරිපූර්ණ කිරීම පුරුද්දක් අපිට තියෙනවා. මේ තමයි අපේ උරුමය. මේ උරුමය හඳුනාගත්ත මිනිස්සු අතර මම හිතනවා දයාරත් ගෝමල මහත්මයාගේ නැතිය විශිෂ්ටයි කියලා. අද මේ ගමතුල ඔබතුමාට මේ ගමතුල නෙමෙයි නගර කොළඹ කොළඹමලාගේ මායතේ ලංකාවේ ලෝකේ ප්‍රධානම රාජ්‍ය ඇමරිකාවේ වුණත් ඉඳමක් කරවක් පොදි කරගෙන ඉහි පරිච්ඡේදලා මෙහි ව්‍යාපාර මෙහි කියන්නේ හැකියාව ශක්තිය සහ ධනෙ ඒ දැනුම ඔබතුමාට දෙනවා. හැබැයි ඒ තරම් දුරට ගිහින් ගමේ ඉඳලා තමයි ඉපදිච්ච මේ ගමේ මූලිය තියෙන මේ ගමේ සුන්දර ඔබතුමා මේ ගම තුළ සැරිසරණය තමයි ව්‍යාපාරය ආරම්භ කිරීමේ මහා විශිෂ්ට ගුණයක් මා ඒකේ සුන්දර පරිසරයේ සුන්දරත්වය වෘතුමා බුද්ධි දනපොත්ලස් මම යම් කාර්යයක් සඳහා මම දැක්ක මේ පාරේ තව ටිකක් එහාට ගියාම වැඩි ගහපු ගයක් තියෙනවා. හෝල් එකක් රැසිකිලි රැසිකිලි වා වැඩි ගහ ගන්න ළඟා ඉන්නේ. මම දැක්කම පස්සේ තේරුණා ගමේ සුන්දරත්වය හඳුනන ගමේ සුවඳ හඳුනන වෘතුමා ඒ තුළින් විශිෂ්ට ආරක්ෂයක් සමාජික රටක සපයනවා කියලා. එතරම් මගේ පිළිබඳ සඳහන් කරන්නේ මිනිසෙකේ ජීවිතයේ මේ සියලු දේ කරන්න සතුට වෙන්නේ අපි මේ කරන හැම දෙයක් කරන අපේ අවසාන ඉතුරු මානසික සුවේ බාහිර භෞතික දේවල් වල සතුට නැහැ. අපි මේ ගොඩනැගිවල දෙවි දින කොම්ප්ලීට් වල සතුට නැහැ. ඊට උදාන කරන උදාන පාසල සතුට නැහැ. හැමදෙරක හැමදෙයක් යාත්මකලාව අවසාන මානසික සුවේ අපි ඉතුරු වෙන්නේ. අපි ඒක මතක් කරන්නේ මේ අවස්ථාවේදී මේ අවශ්‍ය මහා සංග්‍රහය වරන්වාගෙන යන බුද්ධයාසන සිට ආමුදුරන්ට ආගමදහම මුල්දන් දෙමින් ව්‍යාපාරයේ 25 වෙනි සම්වත්සරය සමඟ වගේම නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න කියලා ප්‍රාර්ථනා කරන තුරාගේ ආශිර්වාදය ගන්නත් ඒ සරණින් ඒ කර්මාන්ත ශාලාවේ ඉදිරි කටයුතු ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන මේ ව්‍යාපාරයේ තම දිරුල් දෙවන වශයෙන් ඉදිරි කරගෙන ගියලා මේ රටේ ප්‍රදේශයට මහා දැවැන්ත මෙහෙවරක් ගන්නට තවත් විශාල පිරිසකට ජීවය දෙන්නට ඔබතුමාගේ පුතුමාගේ නැතිනේක නාදී නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ ශක්තිය ධෛර්ය ආශිර්වාදයෙන් නිරන්තරයෙන් උදා වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කරේ ඔබතුමා හදාවදාගත් අමනදාන මෙතනින් හදාවදාගත් දෙමව්පියන් අතුරු සියලුම ගේගේ නාදී නෙගේ ශක්තිය වේවා. මේ ව්‍යාපාරික ආයතන වලට යම්මාකාරයක දායකත්වයක් ලැබුව ඔබ අක්කර ලබලා වාසනාවේක සායතනයේ මේ තත්ත්වයට පත් කරන්නට කවුරු උත්සාහ කරනාගේ සියලු දෙනාටම යගේ ඊළඟ භවයේ සුවපත් කරගන්න යහපත් කරගන්නට මේ උසස් දාම ශක්තියක් ආශිර්වාදයක් වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අධිතුලදී විශේෂයෙන් අපේ වර්ධිත ආමන්ත්‍රණ නායක හඳුනන වහන්සේගේ ආශිර්වාදය මේ කාර්යයේ වාසනාවේක සායතනයට නොවැළැක්වෙනවා.
වගේ කවුරුගේ කාලවල දැක්කා ඔබතුමා වෙනුවෙන් නැත්නම් රෝගී අවස්ථාවක මාසේ දැනත් එකතු වෙන්නලා ඔබතුමාගේ දරුවන්ගේ ආයතන දෙන්නේ යුකාසේ පූර්ණ අනුග්‍රහය මේ ආයතන දෙන්න සාමුදන්නේ ආගමික වශයෙන් කිසිම ගැටලුවක් නැහැ ආගමික ආශිර්වාදයේ ආගමික අනුශාසන ආගමික උපදේ සම්මාන ලබා දෙනවා උන්වහන්සේ ප්‍රමුඛ විසඳාගන්න උදව් මහා සංඝරත්නයට නිරෝගී සම්පන්නිය උදා වේවා ප්‍රාර්ථනා කරමි වාස්තාවයක සහායතේ අධිපතිතුමා ප්‍රමුඛ අනිත් මහාන කාරණාලයේ සහෝදරයලා වාසීල් දනාගම යහපතක් දිනුවා අනුරුද්ධයන් දෙවිවා ව්‍යාපාරයේ දීප වේවා එවැගේම මේ කරන සියලු කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබේ ආශිර්වාදයේ උදා වේවා ප්‍රාර්ථනා කරමි වාස්තාවයේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මම ඉස්ලාම දූතමාගේ ඖදේජික ලාභයක් අපේ පන්සලේ කාර්ය සදායක නැහැ මම එන්නේ අවුරුද්දේ කරලක් අහම් පාසලේ දරුවන් දෙන්නේ කරන සංග්‍රහයක් සදා මම අබලාග මතකයි ඔබතුමා සදාන් කළ හොලා මාන්නේ කියනවා මේ කාර්ය දහම් පාසලේ පුරවාලාව දහම් පාසල කියලා මම කියන්නදත් මේ සංග්‍රහය කරන්න ඕනේ කියලා මට වඩා වගේ නෝන අපේවට කැමති නෝන ලැබි ඒ නිසා මට අමතක වුණා නෝනගේ දේ දේවල් අමතක වෙන්නේ අපිගේ තේරුම් ගත්තා ඔබතුමා කරන මේ සියලු සත්කාරයන්ගේ මහා දරන්ත සංඛ්‍යාවක් වෙන්නේ පිසුම පිටුපසෙන් සිට ඔබතුමා මහා ආශිර්වාදයක් කරන නෝනා මාධ්‍යයේ අවුරුදු 25 තුළ මගේ රාජ්‍යයේ සියලු දෙනාට වඩා ඔබ දෙවියන්ගේ ශක්තිය ඒ කරුණ ගමන් ඒ දෙදෙනාගේ තියෙන ආදරයෙන් සුවපත්ය එකකතාවයේ තමයි මේ ව්‍යාපාරයේ මේ තරම් දිනුවක් ලැබුනේ ඒ නිසා නෝනා මාධ්‍යලට දුර්වාගේ සරණ නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා දෙවියන් වහන්සේ මේ මාධ්‍යලා දීර්ඝාසුදා වේවා අවසානයේ ඔබ සියලු දෙනාගේ උතුම් නිර්වාණ අවබෝධයේ පිහිට මේ කරන දානයේ පින් අක්ෂර කරන දාන පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्बुद्धस्स यं हि जीवितं इदवा ब्रह्मा संकेसुराय अन्तकरं पणीतं प्रणो समन्नति कथावे इदं हि बुद्धे रतनं पणीतं සම්පත්ති මේ
දෙනාටම කෙරුවා.